ස්කාරවිීවා බුදුරුවනෙට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවිීවා දම්රුවනෙටෙ සැමදා සදහාම්සාරනයමි නමස්කාරවේවා සංගරුවනෙට සැමදාමහාසංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනෙට සැමදාදිසාරනසාරනයමීසාදුු සාදුුසාදුු අපගේ ගෞරුණිය පින්නතුලකු සාමීන් වහසීට අපගේ නමස්කාරයවවාසා සාතුසා ගරුතුර වහාසංගරත්වී අවසරයි වැණියෙන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පංහතුනී ගෞතම බුදුරජාණන් වහසීගේ ඒ ධරමය කද අප සූදානං වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා කීපයක් එක අපි අද ධර්මය ශ්‍රවණය කරන්නේ සංයත්තනිකායේ දෙවිනි පොත් වහන්සේගේ ධාතු සංයුක්තයට ඇතුළත් දේශනා ා ස්වභ ලෝකස්ස්වභාවය එටකට මින්දේශනාවල තියෙනවා දහතුවල වෙනස් කම්පෙන්නන්නන් කිය බුදුරජාණන් වහසේ දහතුළ වෙනස්කම්පෙන්නවා. මහන ඇස කියන්නේ ධාතු ස්වභාවයක් රූප කියල කියන්නේ ධාතුස්වභාවයක් ඇසේ හටගන්නා විද්්‍යානය කල කියන්නේ ධාත ස්වභාවයක් මේ විදිීයට බුදුරජාණන් වන්සේ ඇස ගැන්නත් කන්න ගැන්නත් නාසේ ගැනත් දිවකය මනසි කියන ආහිතන ගැනත් පෙන්වා වදාලා. එවගේම් බුදුරජාණන් වහන්සේ පෙනෙනවා ඇසි හිස් පර්සවෙල වෙනස්කම් ඇතිවේන්නේ දහතුවල වෙනස්කම් නිසා. එ හිටත් පෙනවා ඒළඟට බුදුරජන් වසමේ ධාතු ස්භාාවයාලල වෙනස්කාවම් ඇදැ ඇස කන නාසේ දිව කයමානස එකකට වෙනස් ධාතුස්භාවයන් ආයලඟට පෙනනවාම් බුදුරජාණන් වහන්සේ පුද්ගලි වෙනස්කවම් මත ධාතුස්වභාාවයල වෙනස් නැහැටිත්. කියන්නේ ස්්‍රද්ධාවන්ත පුද්ගලයා එක්වභාවයක් ස්්‍රද්ධාවට නැති පුුද්ගලයා තවසරභාවයක් කුසිීත බුද්ගලයා තවත්වභාවයක් වීරවන්ත පුද්ගලයා තවස භාවයක් ඊළඟට ප්‍රඥඥාවන්ත පුුද්ගලයා ප්‍රඥාව නැති කෙනා තවවභහාවයක්. ඊළඟට උන්හන්සේ තවත් පෙනනවා ගොන්න දහමින් යුතු පුද්ගලයා තවස්වභාවයක් ගුණදහමින් තොර පුද්ගලයා. එක වෙනස් මතක ශක්තියේ පිහිටි පුද්ගලයා තවස්වභාවයක් මතක ශක්තියේ නැති පුද්ගලයා තවස්වභාවයක්. ඉළඟට නාසේ පෙනනවා තවත් ආකාරීකට ගුණනුවන දියුණු කළ හැකි පුද්ගලයා දියුණු නොගල හැකිපුද්ගලයා. එදකට මේ විදිහ ස්වභාවයක් ලෝකදාතුව තුළ තියෙනවා විශේෂත්වය වෙන්නේ එහෙම ස්වභාවයක් තියෙනවා කියල සාමාන්‍ය මිනිස්සුරනු දන්නාවු ලෝකේ බුදුරජාණන්රහසේ සියල් ලභිබ්වාගෙහිෙල්ලා ලෝක දහතු අවබෝධ කරනවා. ලෝක ධාතු අවබෝධ කළ බුදුරජාණන් රහස්සේට ඥාන පිහිටනවා දසබලඥාන ලෝක කෙලවරට යන්න දසබල ඥාන පිහිටනවා. එතකොට දසබල්ල ජානුවල්ල පිසිිටි බුදුරජාණන් වහන්සේට මේ දහන්තු ස්වභාවල් සියල්ල පරිපූර්ණ වසයෙන් අවබෝධනවා වනාහසේ තුළ තිීන ටානංච ටානතු අටානංචට්ඨානතෝ යතහාභූතන් පදානාති සිදවිය හැද සිදිවිය හැකිදේ ලෙසත්. සිදිවිය නොහැකිදේ සිදවිය නොහැකිදේ ලෙසත්. මනාගට දැකීමෙන් හැකියාවෙන් යුතු ස්වභාවයක් කරනාහසේ තුළ තියෙන කොයිලෝක දහතුේ ගත්තත් ඒ ස්භාවනාසිත ටයනො අවබෝධයක්. අනේගදාතු නානාදහන්තු ලෝකං යතහාභහුතන් පජානාතී කියලා තවත් එකක් පිහිටනවා. මේ නොේක් නොුවෙක් ස්වභාවයිෙන් යුතු ධාතු ස්වභභාවයල්. වෙනස්වෙන සාකාරවලින් යුතු ධාතුස්වභාවයාල් පිළිබඳ මනා අවබෝධයක් මෙ ලෝක ධාත කොහේ ඇස්සක් මුල්ල නෑරතිබුණත් උන්හසේටි සියල්ල අවබෝධී පිහිටනවා. ඒ අවබෝධී කෙලවරට වන්හන්සේගේ නිදානය පිහිටනවා. ඒක හරියට අතට ගත්ත නෙල්ලි ගෙඩියක් හොඳයට කරකෝ කරකෝ ඕන ැනක් බලන්න පුළුවන් වගේ බදුරජාණන්සිට මිල්ලෝොක ධාතු සම්පූර්ණය අවබෝධ වෙනවා එකට සාරිබුත්්ත මාරහතන්වාසේ උපමාවක් දේශනා කළා ඔබට මතගේති වනාසකිපුාව එකන් එකට සමානු යකඩපතුරු දෙකක් එකට හීත්තු කල තියෙනවා උඩ යකඩ පතුර යට යකඩපතුර ඉක්මෝල යන්නේ ඒ ප්‍රවාණටම තියෙනවා යටටයකට පතුර උඩයකට පතුර ක්මෝලයන්නේ නෑ සමානූතියෙනවා එතකට ඒ වගේ තමයි කියවා බුදුරජාණන් වහන්සගේ අවබෝධය යම්තාක්ද ලෝක ධාතුූ එච්චරයි. ලෝක ධාතුූ යම්තාක්ද බුදුරජාණන් වහන්සගේ අවබෝධය එච්චරයි එතින ගහට යන්නෑ එක අදහස තමයි. ෝදහතුවේ අවබෝධ කළ තු සියල්ලඋන්හසේ අවබෝධ කරල අවසානයි.ලකට තවපමාවක් දේශනා කළ අසාරපපුෘතයන් වහන්සේ මහාසාගරයට මහසාගරේෂ ඉන්නවා මාලු ඉන්නවා පකිරස්සෝ ඉන්නවා ඉල්ලඟට කැස්වෑව ඉන්නවා නොඒකු සත්තු මහාසාගරය ඇසුරු කරගෙන ඉන්නවා. මහාසාගරය ඇසර කරගෙන ඉන්න සත්වන්ට සීම පතයක්ත් තියෙනවා. ඒ තමයි මහාසුර මහාසයිර ඉක්මවලයන්ට බෑ. මේවාගේ මේ ලෝක දාතුවතුරල යම් පතයත් තියෙනවා. දාාන පතයක්. ඒ පතේ කෙලවරටම බුදුරජණන් වහස අවබෝධ කරනවා ඒ කෙලවර ඉක්මවාගේදයක් නෑයි. ඒ ඉක්මවාගේ දෙයක් ලොක දහතුතුළු නෑ. ඒ ලෝක ධහතුව බුදුරජාණන් වහන්සේ පරිපූර්ණවසින් අවබෝධ කරලා. ආසුට පියාසලන ගුරුලු රාජයකුට ආසු ඉක්මෝලයන්ට බෑ. ආසු තුලම පියාසරන්න ඕනේ. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ජානපතය ඉක්මවාගේ ලෝකයක් තව නෑ. ඒ අවබෝධ කළේතු ශ අල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා උහන්සේ අපිට දේශනා කළා මේ විදිහටත් ගදඋනාන්සේ දේශනා කරනවා දහසත් දඹ දිව් එකන් ඉන්දියාවල් දාහක්. දහසක් මහමර මහමේරු පරවත දාහ. සාාතු මහාරාජික දහසක් තවතිසා දහසක් ඊළඟට දහසක් යාම දහසත් පරණින්මිත වස වත්ති. දහසක් බම්බලොෝ මේ විදියට ව දහසත් ලෝක දහතු එකතුනාට පස්සේකට කියනවා සහස්සී ලෝක දහතුව කියලා. ඒවගේ දාහව දාහක් ආයකතුනාම කියනවා, දීසාහස්සී ලෝක දාතුව කියලා. ඒගේ දාහේවා තුන්දහකිකතුනාම, තිසාහස්සී මහාලෝක දාතුව ආදී වසී විළඟට දසු දහසක්ක එකතුනාම කියනවා, දස දහසක් ලෝක දහතුව. එතකට ඒ තාහා දුර නැඟතකට ඒ අතරේෂ සතරවරම් දෙවරු ඉන්න ජාතුූම් මහරජික දෙවිල්ලෝක ඇස්සුටු කරගෙන. ඒවගේ ද දසදහසක් නේ හත ලිස් දහසක් සතර වරම් දෙවවරු. දස දහසක් සක් දෙවිවරු, දස දහසක් සාම්පතිී බ්‍රහ්ම රාජයෝ. දස දහසක් සවයාම දෙව්පුතු ආදීෙන් සැදුම්ල අපිට අවිශයි අවිට සක්දවිුඳුවත් පෙන්නැති අපි දස දහසක් සක් දෙවුර අපට අවිෂයයි. ඒතා ග්ලෝක දහතුව ඒතා ලෝක දහතුවත් ඉන් යහාට ලෝක දහතුවත් සක්කල කෙලවර දක්වාත. ඉන් නිහාලෝක දහතුවත් යම්තාත් ලෝක දහතුව ඇද්ද ඒ සියල්ල බුදුරජාණන් වහන්සය අවබෝධකට වදාල උන්නහසේට මේන් මේ කාරණාව අවබෝධ කළ යුතුයි කියල ඉතුරන්නේ ඉතුරුුණෑ. කිසි දෙයක් ඉතුරුන්නේෑ. අන්සුමාන්තරයක් ඉතුරුන්නේෙ නෑ දසමයක් ඉතුරුණේ නෑ. ඉතින් ඒ ගමනේ උන්නහන්සයාපු ගමනේ. සම්බුද්ධත්වය සාක්ෂාත් කරද්දි මේ සියල්ල වනාසේ අවබෝධ කරනවා. ඒ සියල්ල වනාසේ අවබෝධ කරන්න වනාසේට හැකි වුණේ වනාසේ ආපුසසර ගමනේ දසපාරමි දස පරමත්තපාරමි දස උපපාරමනාදී පිරේුතු සියලුවත් පිළිවෙත් වනාහසේ පිරුවා. ඒ පුරභ්වෙකී විපාගට දැන්ගනාසට මේ ඔක්කෝ මහාම්වෙලා තියෙනවා ඥාන පතයක් පඥාව ඒ ප්‍ර්ඥාවට දැංගෝජර වෙනවා පාණිමේ ධාතු ස්වභාවයක් මේ ස්වභාවය ලෝකස් ස්වභාවය මේ ස්වභාවීෙන් යුතු ලෝකය වනාසේ මනුසුලෝකෙට එද්දී. මහා බෝසතානන් වහස්ස වෙලා මනුලෝට පැමිණෙද්දී උහසේන්නේ මේ ධාතස්වභාව වෙනස් කරගෙන. සාමාන්‍යයේ තියෙන දහතස්වභාව වෙනස් කරගෙන උහසේන්නේ එකතම විශීෂට්ටය ඒ විශේෂිස්වභාවේ. අස්රහදාවන්ත කෙනාව ශ්‍රද්ධාවන්ත කරගෙන උන්හන්සේන්නේ. ස්ධාත ස්වභාවයක්ත්තියෙනවා ශ්‍රද්ධාව නෑ කියලා ඒ ස්වභාාව වනාසේ වෙනස් කරලා මිනිස්සුන්ගේ සිත්තුල ස්රද්ධාව උපදධනවා එළඟට ඉන්නවා කුසීත පුද්ගලයයින්නවාඋනාහන්සේ ඒ ස්වභාවේ වෙනස් කරලා කුසීත පුද්ගලයාව වීරියවන්තයක් කරලා ගන්නවා. ඉල්ළඟට ඉන්නවා ප්‍ර්ඥාව නැති ගෙනයින්වා. ප්‍රඥ්ඥාව නැති කෙනාව ප්‍රඥ්ඥාවන්තය කල්ල ගන්නවා. අර් ස්වභවි වෙනස් කරන වනාහන්සේ. මේ ධාතු ස්වභාවය උනාහන්සේ වෙනස් කරලා. ඒ ධාවතු ස්වභාවයෙන් මෙදන මාවතක් කොයා ගන්නවා. ඒ මාවත තමයි ආර්යස්ඨාංගික උමාර්ගය. ඉස්වභාවි වෙනස් කරන උනාසි. බදුගෙනෙකුට තමයි ඒ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් එන්නේ ඒ විශ්වභාවේ වෙනස් වෙනස්වෙලා යන්න ඒ මනුෂ්‍යයට තියෙන්නවනේ පුනිිශත්තියක්. ඒ මනුසය සසරේ යම් කිසි පිනක් කරලා තියෙන්ඩ ඕනේ එන කර්මාණුරූපූ තමයි මේ දවන්තු ස්වභාවෙන් සකස්වවී යන්නේ. කර්මාණ් රූපූ සකස්සෙන ධාතුස්භාවය කර්මාණ් රූපූ වෙනස් කළ යුතුයි. හේතු සහිතූ ධාතුස්වභාවය හේතුව කිව්වූ වෙනස් කරන්න ඕනේ. ටද කුදශ. තට හේතුවත් බුදුරජාණන් වහසයහොයාගන්නවා පලයත්වයා ගන්නවා. දන් මේ දේශනාවල් අපිට හම් වෙනවා ඔබට මත් ඔබ ආනැති මේ දේශනා. දේශනා ලපිට හම්වෙන්වා එක තැනක තියෙනවා. සාරිපුුත්තු වහරහතන්දහස්සේ භික්‍ෂ සංගයා පිරිවරාගෙන සක්මංකරනවා. එතකට බුදුරජාණන්හස වදාරනවා මහනිිනිි සාරිපුදත්්ධයක්ක සක්මං කරන පිරිසොක්කුම් ප්‍රඥාවන්තයි කියනවා. දාතු දාතු ගැලපිලා යනවා කියනවා. ප්‍රඥා දාතුුවට ප්‍ර්ඥා ධාතුව ගැලපිලායන්නවා. එතකට බුදුරජන්වාස වදාළ මහ පිරිස ඔක්කොම ප්‍රඥාවන්තයි. ඒළඟට පෙන්නනවා මොගගල්ලානයන් වහන්සේත්තක පිරිසක් සක්මන් කරනවා. එතකට බුදුරජන් වහසේ දේශනා කරනවා මාානනී මේ විදිහෙටම අර මොගගල්ලානයන් වහන්සේ වගේම අර භික්‍ෂුනාස්ස ඔක්කොම ඉරිදි බල සම්පන්නයි. ඒළඟට ආනන්දයන් වහසිෙත්තක පිරිසක්සක්මං කරනවා. එතකට බුදුරජන් වහසේ වදාලා මාානනි අරානන්දයන්න වගේම ඒේ ලු භික්‍ෂූර්ණහසේලා ධර්ම දරයි මතක ශක්තියෙන් යුත්තයි. ධාතු දහතු ගැල්ලපිලා නෝකේනවා. එළඟට අනරෝද්‍යයන් වවා සිත්්‍යික පිරිසක්සක්මං කරනවා. එතකට බුදුරජන්හන්සේ වදාාරනවා මාාන්‍යර පිරිසක්කොම මහකස්තු මාරාතන්වා සෙත්ත එක් සක්මං කරනවා. එතකොට වදාාරනවා අර පිරිසක්කොම දුද්ධහංගධාරෂ. එතකට බලන්න ඒ පිරිස ඒ විදිීට ගැල්ලපිලා යන්න ගුදුරජන් වසේ වදාල අසූචි අසූචිත්චකික තුවෙලා ය. සූද දේවල් සූද දේවල් එක එකක තුලනවා. ස්‍රද්ධාවන්ත පුද්ගලයා ්‍රදධාාවන්තු පුද්ගල ඇත් එක් එකටතු වෙලාලන. ීලවන්තෙන සීලවන්තකෙන අත් එෙක් එකතු වෙලානවා. දුීලෙන දුීලකෙනත් එක් එකක තලා දේවදත්තත්ෙක්ත් පිරිසක් සක්මං කරනවා. එතකට වදාලා ඔක්කොම පවිටුයිකිව්වා ඔය වගේ සක්මං කරන නොක්කොම පවිතුයිකිව්වා. දාහතු එතකොට ඒස්ව භහවැ ලොක්කොම න්හසේ දන්නවා ඔන්නසගේ අවෝධය තුළ තියෙන එකට හේතුදන්න. ඒකට ෂේතුව ඒ හිිතේ පුොරුදු කර පුද්දේ මගේ කර්මාණ් රූපෝ එක වෙන්න කියලා කර්මාණ රූපෝ හේතු සකස්සෙලා. දැන් ආනන්දයන් හාන්සීත එක්ක සක්මන් කරන පිරිස කරමමාණ රූපෝ හේතු සකස් කරලා තියනෙ මතක ශක්තියට. ඒ විදිහිටම යනවා. ඒළඟට මහාකස්ව රතන්න සිත්ත එක කියන්න පිරිසක්කම හේතු සකස් කරලා තියෙන්නේ. දුතාංගධාරී වන්න. සාරිපෘත්තියන් වහන්සේ ත් එකක සක්මං කරන සියල දෙනා හේතු සකස් කල්ලා තියෙන්නේ ප්‍රඥාවන්ත වෙන්න. දේවදත්තත්තෙක්ට සක් පිරිස හේතු සකස් කල්ලා තියන්නේ පවිටුවෙන්න. ඒවි දේට සකස්යන්න එනම් අපේ මේ හිත පුරුදු කරන දේට අනුව සකස්වෙලා යන. ඔබට මත කැති කලින් උනාහසේ විස්තරයක් කලාර. ගිරව් දෙන්නා මැතකද හුළඟට ගාගෙන ගිල් එක ගිරවෙෙක් වැටනවා තාපෝසිීනතෑන්ට අනිංගිරවටින හුරු කල්ලීලට තාපොසියලඟ ඉන්න ගීරවා එනකොට කතා කරනවා මිනිසුන්ට එන්න කන්න බොන්න හොඳට සලකන්න ඕනේ අනිගිරෝ කතා කරනවා අල්ලපියව් කොටාපියාව් මරාපියව් හේතුවය. ඇසුර කරන කෙනාගේ බලපෑවත් එවා පවිටකින් ඒකරණි බුදුරජණන්හන්ස වධරම ප්‍රඥාවන්ත කෙනෙක් ඇසුරු කරන මෝඩ කෙනා බවා නොනෙත්්තික් වෙලා යනවා. අසත්පුරුෂය ඇසුරජවැටුනොත් ඔක්කොම අසත්පුරුෂ වෙලා යන්න අන්න හේතු ලෝක දහතු උනාාසිට අවබෝධ වෙලා. ඒ ලෝක දහතුයි අවබෝධී තුළ උන්න්නහන්සිට පේන මේ ුණනොත් මෙම වෙනවා. ාච ටානතෝ අට්ටානංචට්ඨානතෝ යතා බොහුතම් පජානාති සිදවිය හැකිදී සිදුවිය හැකිදේ ලෙසත්. සිදුවිය නොහැකිදේ සිදුව නොහැකිදේ ලෙසත් බුදුරජාණන්වා සිටතියෙනවා අවබෝධයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මනුලෝට ඇවිල්න අරස්භහ වෙනස් කරවා දැන් උනාසේ බැලවා දේවදත්ත ගොට ගන්න පුළුවන්ත කියල බලනවා බෑ. කුසල බීජයට හානිවුණොත් ගොඩගන්න බෑ. අන්තානංච ටානතෝ අට්ටානංච අට්ටානතව යතහබූතම් පජානාත ගන්න බෑ. තරේ ඔක්කෝ උන්නහන්සගේ අවබෝධය තුළ පිහිටා දේනවා ධාතු ස්වභාවේ අවබෝධ වෙලා. නානාදහතු අනේග දහතු නානා ධාතුලෝකං යථාභූතම් පජානාති. නොඒෙක් නොයික් ස්වාහාවීෙන් යුතු ධාතු ස්වාාවී වනාසයට අවබෝධ වෙලා. ඒකින් බේරෙන්න පාරකුත් පෙන්නනවා. දැන් අපිට හමුවෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ ශාසනය අපිට මොුණගහෙනවා. ආර්්‍යස්ථාංගිකු මාර්ගය. මේ ආර්යස්ථාංගික මාර්ගයේ තුළ අපි ශිත රජු කරන්න ඕනේ ෂිත රිජුකරද්දී අපි ඒ රහතන් වහසේලා දියුණු කර පුගුණ දාහමටිකොක් කොම දියුණකරගෙන යන්න ඕනේ එකේ අදහස දැනුම්මට වවිතරක් සීමාවෙනවා කියන කරණාව න්නෙමේ ගුණේ යන්න ඕනේ කියන එක. ගුණේ දෙෙක්කයන්න ඕනේ ඇ ඇතිලි ගුණෙත් වැඩෙන් ඕනේ දහතස් වහාවය වැඩෙන්න්න නැත්තං වැඩෙන්න. ඒකයි අපි අභිකොච්චර ධරමය ඉගෙන ගත්තාත් අපිට දහම් මතකී තියෙනවා අභ්‍යන්තර ගුණේ එන්න ඇති නිසා? අවබෝධී කරා යන්න අපි ඒකයි යාගන්න බැරිහි අවබෝධී කරා යනවා කියනෙ එක සුළුපටු නොවෙන්නේ එකයි දැ අපි හිතමු අපිට දැන් දේශනා ටික මත කිතියෙනවා නමුත් අපිට ඒ රහතන් වහන්සල්ලාගේ අභ්‍යන්තර ජීවිතලති විච්චි ගුණේ ගන්න පුළුවන්ද පුළුවන්ද ඒකත් එන්න ඕනේ එතකට අපි ආහරන ධරමයෙන් අභ්‍යන්තර ගුණේ දවුණු කරන්න ේ දහත සවභහ වැඩන්නනා ඒක වැඩ නැත්තා වැඩෙන් නහැ දහම්මඟ දැන් ඒ බැලුවහාම අපි ඒක වැඩෙන්ම සසරේ අපිට යංකිසි පිනත්තියෙන් ඕනේ ඒ පින සසරේ නැත්තා දැන්ෙන් ඕනේ. දැන් ධරමී දියුණ කරන එක් ගන්න ඕනේ. අභ්‍යන්තරයේ ගුණෙක්කු සසිරීම් පුරුද්දක්කවිදී ඇවිල්ල තියෙන් ඕනේ එහෙම නැත්තන් දැන් අලුතෙන් පටන්ගරගෙන යන්න ඕනේ දැන් අලුතයෙෙන් පටන්ගරගෙන යනවා කියනික ලීසි නෑ තබලුවත් ආනන්දයන්හසේ. උහන්සේ සසරයේ මේක පුරදු කරගෙනවා. පදමුතර බුදුරජාණන් වහන්සගේ හිටි අසරාවකි පදමුත්‍ර බුදුරජාණන් සිටි ප්‍රස්ථාන කළ ස්ුමන භික්ෂුව. උහස ගැන පැහැදි ලාලන්්‍යන්හසි අධිස්්ඨානයක් ඇතිකර ගත්තා මාත්මතෙන්ට අන්්ඩෝනි මාත් අනාගතය බුදු කෙනෙකුගේ පස්ථයික භික්ෂුවක් වෙන්න්ඩෝනි කියලා. එදාපටන් බෝසතාණන් වහන්සේගේ හෙව නැල් වෙලා පස්සන් වෙනවා. බෝසතන් වහසේ ට එක්කම ඇතුලි ගුණනවා. ඇතුළින් එන ගොුණේ දැන් මෙහිට එනකොට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ දම් සපා මණ්ඩපේ ඉඳලා කිය අහිටිය බානිනි තතාගතතින් වසි දැම් බොහෝ වයිස එනකටන්හසසි වයසවරුතු පානස් පහයි. දැම්බොහෝ අයසයි සමහර භික්‍ෂූ නාහසසිල්ලා මාර් මටු පස්ථාට එද්දි සමහට මංකීන පාරෙන් යන්න ඇතු වෙන පාරකින් ගීහිල පාත්‍ර සිවරුත් තිරාගෙනය නොකිව. නාග සමාලයන් වහන්සේ. සමහරවස්ථාවල මගේ පස්හිං යන්න භික්‍ෂුව නිගන්ටයෙක් දැකළ අන්න රහතන් වහසල්ලා කෙලිතුල් මටත් නින්දා කළ ඇනොකිව කවුදී සූනක් අත්තර. ති මේගේ සමහර භික්‍ෂූ වහසේලා මංකීනදේ අහන්න ඇතුව යනෝකිව බා මට භාවනා කර ගන්න ඕනේ නේද මේගියස්වාවිනාසී. ති මේම ප්‍රශ්නයද්දී වනාන්සේ වදළ ද මට උපස්ථාන කරන්නේ ස්තිර භික්ෂුවක් ෝනේ. සාරිපුදත්්‍යන්ාව සිතිරිපත්න ඕන්නෑ කිවා. දිරිපත්වෙන්නේ දිරිපත්වන භික්‍ෂූන් හසල ප්‍රතික්ෂය කළ බදුරජාන් වන්සේ. කෙනෙක් ඉන්නවා ඒ කෙන නහටැයි බණ හරි චරිතනීයඩයි දන්නවානේ බුදුරජාන් වහන්සේ වදා ආහනන් දෙයන්න හරි කිවවා. එදකුට ආනන්දයන් වහන්සේ වදාලා භාගතුනාස මට වර ඕනේ මේ වර්ටික මට දෙනවන සාදුකාරදිීල බුදුරජාන් වහසය අනුමෝද වුණා. අතීටීත් මහඳෙනී බුදුරජාණන් වහන්සල්ලාගේ ශ්‍රාවකයෝ මේ විදිහමයිකවා ඔයි විදිහටම මෙවර ඉල්ලුවගවා. එළඟට එදයිම් පස්සේ ආනන්දයන් වහන්සේ උපස්ථාන කරනවා බුදුරජාණන් වහසේ එක අවුර්දු විෂි පාකින් දෙද්දී. රාගිහිතක් උපදදන්නේ ඇවුරුදු විසි පහක්. දේශිහිතක් උපදදන්නේ අවුරුදු විසි පහක් මෝහ සිතක් උපත්දන්නේ අවුරුදු විසි පහක්. රහත් වෙලා නෙවෙෙනේ රහත් නොවී රාගිහිතක් උපදදන්න ඇතු ඉන්නවා. එතකොට ඇතුලේ අභ්‍යන්තර ගුණේ වැඩිලන ඇද. ත් නොවී වුනත් ඇතුලි වැඩිලා. ගුණී වැඩිලා ධහතු සුභාව වැඩිලා මතක ශත්‍යතියේ පහිටැන් නොක්කම කරුණුට්ටිකුරුණාසිගේ ඒ ඇයි ඒක හේතු වනාහසි සසරෙම බුදුරජන් වන්සේච එක පිටිපස්ස. සෙවනල් එකතැනක තිනවා බෝස්තාාණන් වහන්සේන සෝන බමුණුකුලේපතිලා අම්මයි තාත්තයි සෝන වෙලා වෙල්ල ඉන්න සෝඩුුව කුමාරය ගිහි ජීවිතී දැයි. ආනන්දන් වන්සේ බඹොල්ලවින්ගෙන්නේ බඹලෙන් ඇවිල්ලා බෝසතන් වහසගේ මල්ලි වෙලා උපදනවා නන්ද සූනනන්තර් දෙන්න. එතකට අය මේ මල්ලි කතාවෙනවා මව්පියෝ දෙන්නගේ ඇවෑමෙන් පස්සේ අපි දෙන්නා කැලියගිහිල්ල භාවනා කරමු ඒ කාලෙත් ඒක තියෙනවා ගුණේ අප දෙන්න එයන් කිව්වා එතකොට අම්මයි තාත්තයි මෙ දෙන්න වැඩිවීට පත් දෙනකොට කියනවා දැන්ඉතින් විවාහ කරගන්න දැන් අපි ඒ කාලෙත් ඉවරයි කියල. මේ දෙන්න කියනවා අපි විවාහ වෙන්නේ අම්මගේ තාත්තගේ වියෝවෙන් පස්සේ අපි කෙලේයනෝ කිවව. අම්මයි තාත්තයි කියනවා එහෙනම් අපි මැරණකං ඉන්න ඔන්න අපි හතර දෙැත් එකම දැන්යන් කිව්වා. ඇතුලේ ඒ ස්වභාවය අම්මගතාත්තක තියවා මාය අදේවීන් වහන්සේ සුතු උන්රජ්ජුරුෂ. ඒක අර්ථය මොකදේනම් ඇතුළි ඒක සසරෙම ඇවිල්ල තියෙන්නේ. සසරෙන් මේක ඇවිල්ලා. අපේ දැන් ධර්මය හම්බෝවෙෙද්දි අපේ ඇතුළින් ඒක එන්න ඕනි දැයි. අපිට සසරේ නැත්ත දැන්ආ යලති උපද දන්න ඕනේ. ඒ උපද්ද ගෙන තම යන්න තියෙන්නේ. එරසි හතර දෙනැත්තක පිටත්වන පිටත්වෙලා යද්දී දැන් බෝසතානවා සෝන තවසා බන්ද තවසා අයි අයි මල්ලී එකතු වෙලා පලවෙල නිලාගන විල හිමාලේ අම්මට ඉතාතට උපස්ථාන කරනු. උපස්ථාන කරලා අටසිල් සමාධංල උපසතතිය සමදංහල භවන කරු. මල්ලි කල්පනා කරවා අම්මට ඉතාත්තරේ මං උපස්ථාන කරන්න ඕනේ මව්පිය උපස්ථානය ඒකාලෙ උන්නාසල්ලකි ඇගී තිබ්බේ. ඇතුලි ජීනෝයක ඒගුණේ අදාපි අලුතෙන් උපද්ද ගන්න ඕනේ එක. ධර්මය ඇහිලත් අලතෙන් අපි උපද්ද ගන්න ඕනේ. ධාතු ස්වභාවේ වැඩෙන් ඕනේ. එතෙකුට ආලාන් දෙන් වහසි උපස් වේලාසන වටි තින ඔක්කෝටි කරගෙනෙවි ලයි එන්න කලින් අම්මට තාත්ත උපස්ථාන කරලා අටසිල් සමාදංවෙල භවනා කරනවා. බෝසධන් වන්ේ එල්ලා අපළවැල නිලාගේ නැවිල් අම්මට තාතරයි කියනො අනුභව කරන්න කියලා කියතිෙන නෑ මල්ලි කලින් යැවිල්න අබුට වැල දෙෙවවා අපි ැ බඩ පිරිල්ලයින දැන් ඇක. දවස් දෙකතුනක් කොහෝ වනා. බෝස්තන්හන්ස කල්පනා කළා මේක මේ ළංගළග තියෙන මුොන මුණනෝර්ජියයක් ගැනල්ල අම්මට තාතට කවනවා වැඩිකාලයක් යන්න කලින් අම්ම ඉතාත්ත යසනීපුවෙයි මංම ප්‍රනීද භෝජ නෑතින්ද ලරගෙනනවා මහන්සේලා දෙන්නෑ අවස්ථාවක් ගිහින් කිව්වා නන්ද මික කරන්න එපා මංගෙනක ඉන්න කියලා. ඇව්වි නෑ ආයහිල්ල වළඳල ඉන්නව සද නැතු. දැන් වෝසතන් වසී කියනවා දැන්නුබ මෙිහින් පිටත්වෙලා යන්න ඕනේ. මෙ අධම් පස්ස අම්මට ඉතාතට යඋපස්ථාන කරන්නේ මම මේ අසුපි ඉන්නත්ත පුට තාහනන් දැන් පිටත් වෙලා යන්න කිවා. අම්ම යිතාතල් ලැඟට කියිල කිව මේ මාවයි අය යව්වා මං යනවා කියලා. පිටත් වෙලාගයා කැලේ ඇතුූලට ගියා. ඇතුූලට ගිහිල්ලා ආනන්දයන් වහසේ ද නන්ද ඉරශීන් වහන්සේ හුඳට භාවනා කළ. භාවනා කරල අෂ්ට සමාපත්ති ෂාඩ් ඩභි්ජා.ඉරිදි බල පැද්දෙව්වා. ඉරිදි බල උපද්දල බැලවා දැන් ඉරිදි පුළුවන් ඕන ඉරිදියක් කරන්න පුළුවන්දැ. බැලවා දෙව්ලවෝ දෙවුරු ඔක්කම එකතු කරග නැවිල්ලා. අ අග ටෙක්කරග නැවිල සමාව් ගන්නවාද ඒමනැත්තං ජම්බුද්ධීපය සියලු රජවරු එක්කරග නැවිල්ලා අයළංග ටික්කරග නවිල සමාව් ගන්නවාද කියල කල්පනා කරලා රජවරු ටිකෙක්කරග නනවා කියලා එහ මිරසිීන් වහන්සේ අහසෙන් ගඩිය බරනැස්නුවරට බරනැස්නුවර රජ්ජුරුවන්ගේ උද්‍යානි ඇයිල බෞනාගන්නවා මනිස්තුති පණිහිඩාරකෙන යනවා රජරුරලඟට ඉර්ශීන් වවාහස නක්ැල්ලඉන්න උ වහන්සේගේ උද්‍යානයට කියලා ගඩන්ගත්තන රජ්ජරුව දැන් නිර්ශීන් වහසේ පණිවිඩවනවා රජ්ජරුවන්ට එන්න කියන්න කියලා නිර්ශීන් වහසේ බැහතකිින් ඒත් ගනගත්තනෑ. ආයි පණිවිඩ යව්නවා මුළු ජම්බුීDPේ ම වහන්සේ අල්ල දෙනවා ඒ නිසා එන්න කියලා රජරු ආවා. රශීන් වහස මෙම කතාවක්කිවද මුළල දම්බද්ධීපීම මටාලද නො කියලා ඕවා. අල්ල දෙන්න කිවා. ඒසිවරග සේනාවත්ය කෙන්න්න කිවවා. සිවුරංග සේනාව බිවින් යනවා කෝසල රාජ්‍ය අල්ලන්න ඉර්ශීන් වහන්සේ හසින් යනවා. කොසුර රජරුවන් ආරචන නොදන් සේනාව ලෑස්ෙල්ලායින රාජ්‍යයල්ලන්න කියලා. එද්දී යුදසේනාව දදුනුීත ලමෝරාගනින් දෙද්දදි නිර්ශීණන් වහන්සේ හසි පහත්වෙල්ලා කේනවා රජතුමනි කොසුල් රජුවන්ටකිනවා දැන් නුභ යටත්තෙන්ට ඕනේ ඔබට මංහින්නකං අල්ලන්න බෑ ඕන ඉරුදියක් කරන්න. අල්ලන්න බෑවිවා. කොසුල් රජ්ජුරෝ යටපත් වුණා යටත්වුණ. කසී රජ්ජරුවන් රාජ්‍ය භාරදීල ප්‍රාෞන්ත රාජ්‍යයක් කළා කුසුල් රාජ්‍ය. ඒ දිහටම මුළු ජම්බුද්ධීපේ එකස අටක් රාජ්‍ය තිබ්බා එකසියාටම ඇල්ලුවා. අල්ලලා ඒ ඔක්කොම ප්‍රාන්තරාජ්‍ය කළ ප්‍රාන්තරාජ්‍ය කරලා කසීරාජ්‍යය ප්‍රධාන රාජ්‍යි කළ රාජ කල්ලා දැන් නන්දීර්ශීන් වහන්සේ බණ කියනවා. ධාර්මික රාජ්‍ය පාලනයකට අනුශාසන කරවා. සත්තු මරන්න එපා. හවරකාම් කරන්න එපා. වැරදිකාමසිවනය කරන්න එපා. බොරු කියන්න එපා මත් පැන් මත්‍රරය පාවිච්චි කරන්න එපා දස කුසලත් කියනවා. මේ ඉදිහයට කටයුතු කරන්න. දස්රාජ ධර්ම දේශනා කරන රජතුමන මේ ඉදිට කටයුතු කරන්න. ඒ ජම්බුදදීපි සියලු දෙනා ප්‍රාණගාතින් වැලැක්වා. සොරකමින් වැලැක්කුවා. වැරදිකාමසිවනිින් වැලැක්කවා. බොරුවෙන් වැලැක්වා මත් පැන් මතරය පාවිච්චෙන් සම්පූර්ණයෙන් වැලක්වා. බෝසජාණන් වහසිනෙම කවුදම ආනන්දයන් වහන්සේ. එහෙම වලක් කළ ඒ සියල්ු රාජ්‍යවන්නාහසේ අතැහැරල ආහිමාලටකින් අයිභාවනා කරනවා. එතිකොට රජුරු කල්පනා කළ කසිී රජුරු මේ සේලු සැපසම්පත් මට හම්බුණේ අම්මතාත්තා නිසා නෙවෙයි. සෞදර සෞදරයෙක් නිසා නේ මේ රසිීණන්වහසේ සම්බනය මට මේ රසිීන්වහන්සට මේ රාජ්‍ය භාර දෙන්න පුළුවන්. ඉරිසිීන්වහන්සේට ම යම් වරයක් දෙනවන මොකද දෙන්නේ කියලා කල්පනා කරද්දි ඉරශීන් වහන්සේ ඒක බලාහක නින්වා හිමාලෙන් දලා. ඉරිශීන් වහන්සේ ඉවෙලම ආසිං වැඩිය ඇතෙන්ට ඇවිල්ලා කියනවා. ඉලාහ ජතු මව මතක් ලේකෙල් හෙවට පස කියන උබහන්සේ කැමතිවරයක් මගින් එල්ලන්නකෙවා එතකති කියනවා රජතුමනි මගේ අම්ම ඉතාත්ත හිමාලෙ බව් නොඩනවා රෂි වෙලා අයිත් බෞද්න්වඩනුව එරිශීන් වහන්සේ නමව. අම්මට ඉතාත්තට උවස්ථාන කරන්න ගිහිල්ලා මගේ අතින් අයියට වරදක් වුණා දැන් සියල්ු රජවුරු එක්ක දෙගෙන ඇවිල්ලා මං අයගෙන් සමාව ගන්න යන්න ඕනේ මත්ක් දැන් ඔක්කොෝ වෙන්න කිවා. ඇතුළි ගුණේ තියනොවදන ඇත දැ. ඒ කාලෙ ගුණේ තිබිලා දැන් ආනන් දෙයන්න අහසිකි ගුණේ මතු වෙලා එන හැටි. ඒකාලේ අරක තියනව ඇතුළේ ධාහත්තු ස්වභාවේ වැඩිලා. එල්ඟට දැ ද රශීණන් වහසේ හසසින් යන්නවා සවුරගසේ නව සේලු ජවර ොක්කෝම යටින් යනවා. පාරහදනන්න ඉරසින් වහසේ පාරහදහද යන එරුදී. බෝසතාානන් වහන්සේ දෙවිනි වෙන්න බෝසතාානන් වහසේ තිරිදි බල සම්පන්නයි වන්හසේ සේලු ජවරුන්ට පැන් අරගෙන නැවිල අනොතත්ව විල්තෙරින් අසුපටෙල්ලා අහිඳලා එනවා පේනකොට ලංවෙනකට ඉරසිීන් වහන්සේ අහසිංගයනවා. බෝසතාානන් වහසේ. සින් එනකට නන්දිරශීන් වහසට දැඟන්න බෑ. අයියගේ බලට මල්ලිටන්න බෑ එහෙම පහලට බැස්ස. බෑලහෙම හැගුණා. දැන් ඉරිශීන් වහන්සේ බෝසතන් වන්සේ ඉස්සරහින්නවා රජවර බීම බෝසතන් වස ුඩ්ඩ හාසේ. බෝස්ථාන්වාසයන රජතුමනි කොහෙ දෙයන්නේ කියලාහ. රජවරු කියනවා සෝන කියල ඉරශීන් වහන්සේ නමක්ඉන්නවා අපේ නන්දි රශීන් වහන්සගේ අයියා. ද රී වහසේ ති වරදක් වෙලා තියෙන අම්මට තාත්තට පස්ථාන කරන්නගල්ල අපි මේ නන්ද රරිශීන් වහසේට සමාව අරන්දෙන් නයන්නකිවා. සෝ නිරශීන් වහසේ කියන මමතමයි සෝන නිරශීන් වහසේ කියන්නේ එන්න කියලා පාර ඉර්දිීන් හදනව එතන දලා එන්න. ඒ පාරදික රජවරු වවා ආනන් දෙෙන් වහන්සිත එෙද නන්ද ඉරශීන් වවාස ඉර්තිීන් ආසින් එතෙන්ට ඇවෙල්ල අම්මට තාත්ත ටිස්සල්ල වන්දනා කළ වන්තනා කරලා බෝසතාන් වන්සේට වන්දනා කලා. වන්දනා කළ දැංකීනවා අයිියන්න මාතින් වරදක්වුණා දැන් මටකට සමාව දෙන්න අදීද ඔයයි මයි දෙන්නම් එකතු වෙලා අම්මට උපස්ථාන කරමු මම්මයාවේ මේ මුළු ජම්බුදවීපයම ධාරංක කරලා මේ ධාරමක රජවරු ටිගත් එක්කම යාාවකිවා. සමාවගන්න. බෝස්තාන් වහන්සේ කියා හිටිය සමාව දෙන්නන් හැබැයි උපස්ථාන කරන්න අවස්ථාව දෙන්නේ. ඒක නෑකිවවා. කියම බෝසතාාණන් වහන්සේ එදා. මෞ්පිය උපස්ථානයේ වටිනාකම ගැන හොන්ඳ දේශනාවක් කළා. රජවුරු සියලු දෙනා එකසිය අටක් රජවරු ආනන්දයන් වහන්සේ ගැනතිවිච්ච පැහැදීම ඉවත් වෙලා පැදිමිරත්තු එන්න පැදිීම තියෙනවා එ අඩුණ පැ බෝසතාාණන් වහන්සේට බෝසතාන් වහන්ස ප්‍රඥාවට පැහැතුනා පැහැතිලා දැ බෝසතන් වසිගන්න පැහැදුන ආහිල්ලනවා එහිනං අයන්ඩ මට අම්මට උපස්ථාන කරන්න දෙන්න ඇත්තං ඔබ මං ඔබට උපස්ථාන කරන්න කියනවා. ආයක කවන්නේ කිවවා. එදත් බෝසතන් වසිට පස්ථාන කරන්නේ ආනන්තියන් වහන්සේ. අම්ම කීනවදැන් බෝස්තන්වා සිට පුතන්ඩ මේ ඔබේ මලන්ඩ නැතිකාලෙක් ම බොහෝ දුකසේ හිටිය මංගොඩා කාදරෙහි ලන්දයන්ට මං රෑහීනිනු දැක්ක නන්දයන් මාළග ටයනෙනවා නමුත්දැ අවුරුදු හතත් මගළඟ නෑ නන්දයන් නන්දයන්ට වරයක් දෙන්න කියනවා ලන්දයන් මට උපස්ථාන කරයි ඔබ පියාණන්වා සිට උපස්ථාන කරන්න කියලා න්තියන් වහස අම්මට උපස්ථාන කරනවා බෝසතන් වහසේ තාත්තට උපස්ථාන කළා. අ එකස අටක් රජවුරොක්කොම දහර් ගරාජ්‍ය පාලනය කරන සියලු දෙනා සුගතිය එක්කරගෙන ගියා. ඒ බරණෑස් රජරු වෙලහිටී සාර්කෘත්තියන් වහන්සේ. එකසි අටක් රජවෙලාහිට අසු මහා ස්රාවකයෝයි ප්‍රධන ප්‍රධන ස්තුර භික්‍ෂුරන් වහසල්ලටිකයි. මංකිවේ බෝසතානන් වහන්සේ ආපුගමනේ සම්බුද්ධතය පිණි සාහපුගමනේ දහතු ස්වභාව වනාාස වෙනස්කරගෙනෙන්නේ. ප්‍රඥාවෙන් අග්‍රේෂරෙක්කෙන අරගෙනනො පින උපද්දල දීලා. අරගෙනාවෙන ඇන්ත. ඒ ප්‍රඥ්ඥාවෙන් අග්‍රේෂරෙකිනට තල්ලූ දුන්නෙගෞද. බෝෂථාණන් වහන්සේ එතෙන්ටෙන් පෙනු උපද්දල දෙන්න කර්ම ශද්ධිය හදල දෙනවා. ඒකයි එක විඋන්න්නහන්සේනකොට ලෝක දහතු වෙනස්කරගෙන එන්නේෙ කියලා. ද දුසභාාව වෙනස්කරගෙන එන්නේෙ. එදා ඉන්නවා මොදගල්ලාානයන් වවාහ සිතන ඉන්නවානේ. ඉර්දිීං අග්‍රේෂ්ර කෙනාට එන්න තල්ලූ දීගෙනෙන්නේ. ධාතුූ වෙනස් කරන ලෝක දහතුව නාසේ. ආනන්දය වහසේගී ප්‍ර් මත්තක ශත්තිී දියුණු කරන්න උපස්ථානෙන් අග්‍රවෙන සිහි නුවන දියුණු කරලා ගන්න. ඒ ඔක්කොටම බෝ එකකට බෝසතන්න ස්ථනියෙන් ාවනෑ. වනාසි තනීන් පාරමි පුරාගෙනාපු ගමන නෙවෙයි ලෝක ධාතුම වෙනස් කරගෙනෙන්නේ. ඒකයියේ ලෝක ධාතුව වෙනස්කරගෙන නාපු ගමනේ උනාාසයට හැකියාව ලැබෙන්නේ නා විශ්සන්තර රජවෙලා ඉන්ඩෙඩ්ඩිම මහපොලෝ සක්වා තලේ දක්වා මපොලොෝ හත්තතාවක් කම්පාවෙනවා. වාසාගරී ජලකන්ත සංසි දෝන මුූහති මල්පිපෙනවා පස් පිවුමිෙක් සුසදි පොකුුණා බවට පත්වෙනවා. දාතු වෙනස් වෙලා නැත්ද. ටික හිීින් ො ද . මහමුද නෙළුම්පි පේ කියල. ඔකයි වනාසේ උපදිද්දී. වනාාසේ බුදුවේදී වනාසේ එදා සත්තතාවක් මහපොළෝ කම්පා කරවා දී වෙසන්ත රජවෙලා මහපොලෝ පලාගන මල්පි පෙන්නේ. සියලු ගස්ල මල්පියේ දිලා යන්නේ ගහි. ස දස දහසක් දෙවුලොව සක් දෙවිවරු සංකනාහත පූජා පවත්තන්නේ. සාම්පති බ්‍රහග්පරාජියෝ දස දහසක්කවිල් උන්නාහසසිට මුතුකු ඩල්ලන්නේ. ඒ එොක්කුම උන්හසේට පූජාව පවත්ව අද්දී ඒ ඔක්කොටම පින වැඩෙනවා. ඒ පිනින් ඒ සේලු දෙනට දාහම්මක දවුණ වෙලා යන්න සසරෙන් එතරට යන්න දහතුස්වභාවේ වෙනස් වෙනවා. ද ස්භවි වෙනස් උන්නාස ලෝක වෙනස්කරගෙනෙන්නේ. බුදුකෙනෙක් සම්පූර්ණ මේ ලෝක දහතු වෙනස් කලදානවා. ධාතු ස්භාවවි වනාසේ අවබෝධ කරන විතරක් නෙවෙයි. ඒ දාතු ස්වභාවී හැදෙන හේතු වෙනස් කරලා වෙනස්කරන ස්වභාාවීෙන් ලෝක ඉතරට යන්න සසරින් ඉතරට යන්න පාරත් පදලදීල ඒ පාහරි පිරිස එක්කරගෙනයවා. බදුගිනිෙකුට විතරමයෙන් කරන්න බලුවන් ඒකේ අදහසාපට හොදදට පැදිලිෙන උන්හන්සේට ලෝක දහතුව අවබෝධ වෙලා. ඒ ලෝක දහතුව හසුරුවන්ට ඕන විදිී උන්හන්සේ දන්නවා කොහොමත කරන්න ඕනේ රාග චරිතයේට උන්න්නහන්සේ අසුභේ දේශනා කරනවා. එතකට එගේ ධාතුස්භහාව වෙනස්සලා අසුබි වැඩෙනවා. විතර්ක බහුල චරිතයටට උන්හන්සේ ආනාපානසතියේ දේශනා කරනවා. එතකට එයාගේ දාත ස්වභාව වෙනස්සෙල්ලාඒ අරාතථ්‍ය දක්ව ආනාපානසිති දියුණ කරා. ස්්‍රද්ධහා චරිතයට ව ශ ධහම මතුවේ ලා එන්න දහම් කරුණු දේශනා කරනවා. එතකට ධාමත ස්වභාව වෙනස්සෙලා යනවා. එය ස්රද්ධාහුම් බලවත් කරගෙන සසරින්ගිතටියයනවා. වෙනස් වෙනස් ආකාරයට මෝහ චරිතයටටයනවා. මහ චරිතීට බදුරජාණන් වහන්සේ කල්්‍යයානමිත්‍ර රැසරේ වටිනාකම් පෙන්නල්ල කල්්‍යයාානමිත්‍ර ලඟ සමාධංකරවනවා. එය ඒතුලින් මොහි දුරු කරනො යම් දවසක. ධාතුස වහවි වෙනස් සිලායන්වා. අස්රාාවද්්‍යාවන්තකිෙන බුදුරජාණන් සසිල්ලඟට එද්දී ස්රද්ධහාව බලවත් කරල දෙනවා. ස්්‍රද්ධාව මිස්කෘතු කරල්ල ගන්නවා දැරම. බුදුරජාණ වහසසිසර කඩු අමූරාගලනක් කෙනාට උන්නහසේ ඕ අංගුලිමාලයන් ගෙනවා කලුස්සගෙන ධාතස්වභාවී දැන් ටයන්නේ දීශ්‍ය සහගතව නවත් උහසීට දෝක ධාතු අවබෝධවෙලාන තියෙන්නේ මේක වෙනස්කරීම හැකියාව උනාාසිර තියෙනවා ධාතුව අවබෝධ වෙලා ඒ ලෝක ධාතුව සට පේනවා මෙ මේ කීතරන්න වේ. කලිනයොත්ත ඔය වගේ. ඒගේ ධාතස්වාය කලලොත් මේ යුදය එක තැන අපි දන්න සුතුසෝම රජුරලා දෙෙද්ව උනාන්සේ මෙය පෝරිසාදය වෙල්ලා මිනිමස් කකා ගියා. අංගුලිමාලෙන් එදා පොරිසාදයල මනිමස්කා යනවා. එදත් බෝසතානන් වහන්සේ බණ කියල බෝසත් අවදීත් අංගුලිමාල්යන් එදා දමනයෙන් කලා පෝරිසාදය. ුණා ඒ බෝෂථානන් වහසේ උපදින්න කලින් බෝස්තන්සය පිය රජ්ජුරෝ එ සුදුවන් වහරජ්ජරු සුදන් හරජරු මය දෙවිසේ දත්තිිති අම්ම තාත්ත වෙලා තාත්තගේ බෝසතණනාසය පියරජ්ජුරුවන්ගේ අම්මට දරුව ලැබන්නේ හිටිය යකින්යක් ඒයම් මට වෛර බැඳගෙන හිටිය කලින් සසර වෛරයක්. උපදින උපදින දරු අරගෙන ගිහිලා කනවා එක දරුවෙක් උපන්න ඔන්න දරු දෙන්න කෑවා තුන් එනි දරු උපදි්දි දරුරගෙන රජුර ඔක්කොම රජවාසලේ ආරක්‍ෂාව දාලාතිව වුණ සේනාවෙනකොට යකින්න පැනල දී්වා ළමයක් අරගෙනව දීග්වා. ගීල හැංගුනාමග හැංගුනාට පස්සේ දරුවට වඩගින්නට ද යකින්නි කිරිබොන්න පටන්ගත්තා. යකින්ින්ට දරු සනිහසක් උපන්න දරුව කෑවෙන. එයට වසිති පැරල ගිහිල් අමසුවනට කිිහිල්ල ැ සූණ වාසයකනො මස් කකායින්නෝ දරුවටත් පුරුතු කලාා මස්කාන්න. මිනිස් වනුවට එනකට දරුවට අතුර දහ වෙන ද යකිින්ට අතුරුදංගන්න පුළුවන් යකින්න ය. දරුවට අතුරුදහන්ගවෙන්න බෙහිතත්ද වන්ා. යකින් නිකාලය ගීල යකින් මරණයට පත්තුටා. අර රජකිිතුරම තව දරුවෙක්කුපන්න ඒ බෝසතන් සිගේ පියා සුද්ධෝධන රජරු ඉදාහිටී. දැන් දරුව කන්න යකිනි නෑ. අමු සූනි අර දරුව දැන් තනි වෙලා ඒ දරවා ඒ මළවිනිී කකා හිටිය ඇයි පුරුදු කළේයම්ම මස්කාන්න මලවිනිකන්න දැන් අමුසුහනි ඔන්න කාලයක් ඇදිි දරුව ලොකු වෙද්දී ආරංචි වුණා අමුසුහුණ යකික් ඉන්නවා කියන්න ඇයි අතුරු දහන් වෙනවා. අතුරදාාන මිනිස්සෙනුකට මිස්සු දකිද්ද අතුරුදහඟනවා යි බෙහිතත් දිල බෙහේතත් කාලයක් ඇදි අවසංග වනා දැන් යකා පේන්නම ඉන්නවා. ඉන්න මනුසේ යකික්. මිනිස්ස ඇවිල්ලා අල්ල නැතු මනිසුක්කුම් බය කරලා පැන්නවා ඊළඟ දවසේ ආයයි කියලා යකා පැන්නා මනුසයක අංගුලි මාලයන් එද පැන්නා. පැනල කැලේ ඉන්නවාදැ. රජ්ජුරුවෝ මෝදඩීමේ යනෝ කැලි මුක් කිස්රෙන් පනිදි පස් පන්නගෙන ගීල්ල මවා අල්ලගෙනෙද්දී ගහක්කට නින්ද කියා. යකා ඇවෙන්න අතිං අල්ල ගත්තා දැන්ගන්නේ අයියයි මල්ලි අයයි මල්ලි ඉන්නේ එතකට අතින් අල්ලගත්තා අල්ලගෙන කන්න හැතුවා. හදත්ද කිව්වා ම මේ රටේ රජ්ජිරුවෝ මම ගිහිල්ලා තවසක්ගෙන පැහදිල ඉටිය රජ්‍රයවට ඒ තවුසකින් බණටිකක් අහලා එන්න මට අවසර දෙන්න ඔබ කියන ඕනුතියක් කරන්න මට ගිහින් බණටිකක් කහල එන්න මැරෙන්න්න කලින් බණටිකක් අගන්න ඕනේ බණටියක් ල එන අවසර දෙන්නකිවා. එනකට ඒ රජරුවන්ට දාව විපදිලා හිතියය බෝෂතානන් වහස යසෝදරා දෙවන්නවා සිවිවාහල්ලා හිටේ බෝසතාව සිත්තෙක්ඉදා එදා හි එදකට රජ්ජුරුවෝ පිටත් කියන අ යකා කියෙන නෑ ඔබේ නෑ ගිහිල්ලා එ මවා කාල මාව නිදහස් කරන්න කිව්වා. නෑම් ඔබෝ ඇල්ලුවට පස්ස මුවත් මට ඔබත් මට කිවා. ඊටි පස්සේ කියනවා මට පොඩිවරයත් දෙන්න මංගහි එන්න අනිවාරෙන් එනෝකිවා. යව්වා ගිහි එන්න කියලාලා. රජවාසලට ගහිල්ලා පුද්ධාව රජ කරලො යවන් යන්න ලෑස්යේ දිබෝෂතාන වසේ දහිටය පුතාල බොස්තන්වාසියන්න පීරජතුමනිි කොයි දයන්න කියලා ට පසික් කිකව විස්තර මේ ප්‍රශ්නයයක්ක නමට දැන්මං යන්ලෝන්න ජීවිතය දන් දෙන්න. බෝස්ථාන සිකිය රජිතවනි ඔබ ඉන්න මං යන්න. නැ කියනවා. ඔබ ඉන්න ඕනි මම දැන්යන්න ඕනේ ඔබ රජ කරන්න කියලා බොසන නවත්තදද මව්පිය උපස්ථානය කරන්න මට දැන් අවස්ථාවතියෙන්නේ මව්පියුවෙන් ජීතයේ දන්දීලවත් මව්පියඋපස්ථානය අවසන් කරන්න බැෑ. ඒ නිසා තාර්ථ වෙන මං ජීවිතය දන්දනෝ කියෙන මව්පියවඋපස්ථානය වටිනාක වන්නාසේ දා කියන්නේ අදාවිට තීරුම් ගන්න වැරි වුුණාට එදා වන්නහසේ වනට පිටත්තල ඇද්දී යසෝදරාව එදා සත්‍ය ක්‍රියාවක් කරනවා බලන් ඒ ගුණේ මම්මෙටික්කල් පතිවුත රැක්කා මං සීලි රැක්කා සීලෙ බිදුන්නෑ. මේ සීලානුභාවෙන් බෝසතන් වසට අනතුරක් නොවේවා කියෙන සත්‍යයක් ක්‍රියා කළ. බෝසතන සික්්කැලේ යනවා. යයප්දී බයනැතු යනවාදැ වැදදල් ලඟටමගියා වැද්දන්නේ යක්ෂයා මනුසයක්ෂ ලඟෙට ගියා. කියල්ල කිව්වා දැන්හනම් කන්නකිවා රජරුවෙන මංආවික ව. යකා බයවුණා බයනැතු ඔබ කොහොමද අභිහිතු මෙදෙන්ට ආය යොක කියන්නේ කොහෝද කෙල්ල හවා. ඊටි පස කියව නෑ මරණී කියන්නේ ජීවිතී ටරුම එකක් අපි සියලු දෙනාට මරණය උරුමයි. මරණයෙන් බේරිච්චගෙනෙක් කවුරුත් නෑ කොගු හහිටියත් අපි මරණීට පත්තලායනවා කෝමත් මේක තියෙන්නේ පස් වෙලාන පස්කටක් වතුරකොඩක් හොනුස්සුමක්. එති මේක්ස්වභාවේ නංවේ ජීවිතය තියෙන්නේ. මගේ ජීවිතී ධානයෙන් කිසිට පුට තියෙනවා ඒ වෙනේම සම්බුද්ධත්වය පාතනවාඒ සම්බුද්ධත්වය පාතනවා ගැනක බෝස්ධන්වාසකි ඇතුලේ හැමතිස්සෙම ගඩ කළ. ඒක ඇතිලි තියනවා යකා බය වුණ යකා කල්පනාකිරවා මේමගේ ගුණවන්ත කන්නේෙක් කෑවොත් මට දිරෝවන්නේ. යකා වවෙලා කියනවා මංගබෝ කන්නයකිවා කන්නයකිවා ඇවිල්ල වන්දනා කළ බෝසතන් වසට බැහැදිලා. වන්දනා කරලන්න ලඟටේද්දී බෝසතන් වන්සේ ගේනකට ප්‍රඥා පාරවිතාව පිරිපිරීයන්නේ ශාල ප්‍රඥාවක් කේනකට තියෙනවා උනාසීට පේනවා ප්‍රඥාවට මෙයින්න යකිට නෙමේකි. මේ ඉන්නේ මනුස්සයකන්නේ වනසට පේනවා මනුසකින්නේ බැලුවා සාරීරික ලක්‍ෂණ බලාගෙනවා බලද්දි රාජකී ලක්ෂණ තියෙනවා බැලු හාම තාත්තක ලක්ෂණ තියෙනවා මතක්වුණා පොඩිකාලෙ යාල තියෙනවා යකින්න අරගෙන යනවා දරවා ත්ගේ අයිියල ඔක්කුම රගෙනගයා කියලා. දැනගත්ත එහෙනම් හරියට මේ ඉන්නේ අයිය කෙනෙක් න්න ති තාත්තා කියෙන කියනවා යක්ෂය ඔබ යක්ක්ෂයන යව මනුසේ ඔබ මෙන්න මෙ මේවිදිට මේ විදිටආයගෙන විස්සට කිවවා. පිළිගත්තිනෑ යක්ක්ෂය මං කියන්න බොරුවදද කිය ලහන්න ඉර්ශීන්හසේ නමක් කින්නවා අපි වගෙනේ දැන් යංකෝ බලන්න යක්ක්ෂය එක්කරගෙනවා නිර්සිිවා සිීරිදීම් බල බල බලබලකිවා සිදු වෙච්චි සිද්ධිටිකොක්කම කියෙනවා. කිවේ ගමන් එදා යක්ෂයක් පැහැදිලා බෝසතාන්නවා සිටි පැහැදිල කියනවා මටදැම් පැවිදි ඕොනෙකිවා. බොස්තනසිකිෙන නෑ ඔබ යන්න ෝනි මාලිගාවට ඔබාධක්කරගෙනකිල්ල රජ කරනෝ කිවා. මන් රජවෙන්නේෑ කියනවා.මන් පැවිදිනෝ කියලා එඉදා පැවිදිුණා. අංගුලි මාලියන් එදා පැවිදි වුණලා. බෝසතන් වහන්සේ එදත් දමනය කළ අද බෝසතන් වහන්සේටමකක්දම. කඩුවක් කුස්සගෙන පස්සේෙන් නෙත්ති. බුදු වෙලා නදැයි වනාහස ලෝක ධාතු වෙනස් කරනවා. ලෝක ස්වාවි වනාස වෙනස් කරනවා. ධාතුස්වභවි බෝසතාාණන් වහන්සේ ධාතස්වභාව වෙනස් කළා න. බුදුරජාණන් වන්සේ ධාතු ස්වවාාව වෙනක කරනුගෙන ලොකද. ධාතුස්ුභාව වෙනස් කරලා දාන වහස. හේතු දන්නවා පලේ දන්නවා. ඒ ස්වාාවේ වනසසි බලුවා. දේෝදත්තත් වෙන කරන්න බලවා. දේෝදත්තක මූල භීජ වෙනස් වෙලා. මූල බීජයට හානිියුුණොත් ඒ ධාතස්ුභයි වෙනස් කරන්න බෑ. අජාසත්්‍ය වෙනස් කලා. අදසත්ත හැබැයි කල්පයන් නිරේ යන්ඩ ඕනේ කර්මට කර්මී හරස් කරන්න බැහ එතනින් පස්ස ඇවිල්ලා පිළිසරණත් තියෙනවා ඒ පිලිසරණ බුදුර ජනස හැදවා මූල බීජිට හානි වෙන්න ඇතුවෙන්න. එදකට මූල බීජීට හාන නොත්බෑ ධාහතුස්ුභායේදීට තමයි යන්නේ දේවදත්ත සසරම බෝසතාාලන් වවාසට හානිවණ කළේ හානිමයි කළේ එතකට ඇතිලි මූලබී චොක්කොම සහස්සේලා තියෙන්නේ ඒකට අමයි. මාරයත් සසරේම වෛරක් කාරීෙත් මයි බෝසතාාන් වවාසේට එකතෙනකමට හම්බුනා තියන ස්වර්ණ කර්කටක ජාතකී කියල එක ඉතින බෝසතාාණන් වහන්සේ මනුස්සුලෝක ඇවිල ලස්සන කුමාරයෙක් කෙලා ඉන්නේ. ආනන්දයන් වහන්සේ ඒ බෝසතාන්හසේ හැමදෑ මූ හෝදන්න ලිදකට යනවා ඒ ලිඳේ ඉන්න රන් කකුලු එෙක්වෙලා. රන් කකුළුවට බෝසතන්සේ හරි ආදරේද. උන්නහසේ රාන් කකුළු අරගි තම යන යන තැන්ගොල යන්නේ කකුළුවත් බෝස්ධානසිට හරි ආදරහි. එදත් සෙවන ඇල්ල අදත් සෙවන ඇල්ල. පසිගෙනවා බෝස්ථාන්සේ අරගෙන අද්දී කෙවිලියක් හිටියා චිංචිය. කෙවිලියට හිටිය කොවුලෙ කුටේ කපුුට තමයි දවෝදාත්ත. කෙවිලියට දොලතුකක් කු පන්නා බෝසත අන්වාසගේ ඇස් දෙක උතුරගන්න ඇස් දෙක කන්න. අදත් කන්න ලැස්තිනනේ ඒ දත්තෙහෙමයි ධාතු ස්වභාවය වැඩින දහතු ස්වභාවේ. කොවුලාමකද කළේ කවුල බැලූ කවුලට බෑ ඇස් දෙෙක් ගලෝගන්න. තුම්බහක ඉන්න ඔන්නයි නයාවෙලා ඉන්න කවුද මාරයා. එයත් සත්තියක් එය සසරි සැරිස්සරාගෙන එනෙක් කෙනෙක්. එඇත්තයි දේවු ඇත්තලා වගේ හිෙනෙක් කියෙනෙ එයත් සසට වගේරක්කාරෙ. ධාතුසුවාහි ලස්සන්ට ගැලපිලය නොනේ. බෝස්ධන් වහන්සේට පාරහරස්කරන්න වයාවෙල්ල ඉන්නවා අමාරය දැන්. අරඉයවෙල්ල ඉන්නවා දව්දත් ඇයි චිංචිය ධහතු දහතු ගැල පිලයනවා. දහතු නානැත්ත උන්නන්සේ ඔක්කුම අවබෝධ කරලා. නයාට කියනවා කපුටා දැන්නුබ මේ කුමාරයයට දස්ට කරන්න ඕනනි මංහයාගලෝගන්නම් කිවා. නයා දස්ට කෙල්ලවා. සිහිනතු යදගෙන මැටුුණා බෝසතන් වහසේ. කපුට ඇවිල්ලා ඇස් දෙක උතුරන්න්නේ යද්දී කකුළුව පැනල් අල්ලගත්තා බෙල්ලෙන්. අුව අඩුවෙන් අල්ලගත්තා කපුට බෙල්ලි අනිත් අඩුවෙන් අල්ලගත්තා නයාගවෙෙල්ලි අල්ලගෙන දැන් අයාට කියනවා දැන් ඇදපියකිව විසිටික ඔක්කොම ආයෙත් අර දස්ත කරපු තැනට කටතියල ඔක්කොම විසිටික ඇත්තා. ඇද ඇද ඇදල සිහි අආවබෝස්ථ නසිට සිහෙද්දී නැගෙට්ට නැගිට්ට ගමන් කකුළු අටිහිතෙනවා. ආය අනතුරක් කරනවා මයි. ඉන්නේ දුෂ්ට දෙන්නේ කින්නේ අනතුරක් කරනවාමයි කියෙල්ල අඩුවෙන් අතැරි නෑ හෙම කටස්ථාල කබල දැම්වා. බෙලි දෙකවා. ඇ ඉන්නේ කවුද දේවදත් ඇයි මාරය යයි. දෙන්නම් වයි ලක්කාරය අනිවාරයෙන් ඒළඟ පාර කරනවායි කපලම දැම්වායි. බෝසතන්වාසිනවෙ. එදත් සෙවනැල්ල ආලන්දයන් වහස ධාතුස්වභාවවි දැක් වැඩන ඇති බලන්නකෝ. දුඩ උනාන්සේල එක සසර පුලාා පුරෝගිනාවේ මෙට එනකොට ඉෂිත් මෝරලා මෝරපු හිතට දැන් බණපද කියද්දි ඒ ඔක්කොම ඇතුළට කිනාා බහිනවා. ඇයි හිට මෝරලා සසරේ පින් පිරිලා. දාතස්වභායි වැඩිලා දැන් අපිට බණ හිෙද්දී අපි අලුතිම්මර ගුණ දහම් ටි ඇතුලටි කදාගෙනයන්න ඕනේ අපි දන්න හැදිල තියනොද කියලා නමුත් එ උක්කම හැදන්න පාය ඒ දහම් ගුණදාහ ක්කොම හැදිල යන්න ඕනේ. ඒ ධාත සභාව ඇතිලි වැඩෙන්න්නවා නේ ඒකට අනුව තමයි අපේ දහම්මක් දියුණු වෙලා ඒකනෙ දැන් බලන්න කෝ. අප රාහුලයන් වහහාසෙහි. පදමුදර බුදුරජාන් වන්සේ කාලෙන්දලා පෙරුම් පුරාගනයනවා. අවුරුදහතයෙන් පැවිජ වෙනවා. තාම හිත මෝර්ලනෑ හිීත මෝරණකං බුදුරජාණන් වහසේහි. ඉන්න හොම සද්ධනැතු ඉන්නවා. හිත මෝරන්න ඕනේ. න මෝහෙහි දීනවා. මොහේ නෙතිකරන කළල් ාන මිත ඇස්‍රට තියනුම් සාරුෘත්‍යයන්ට වාර්ධනවා. සාර්භෘතිය වස මේ දර වලාගන්න පැවිදි කරල සාර්ෘත්‍යයන් වහස වැඩිනව දරුසින් රාහුලයන් වහන්සේ. ෂීත මෝරණකං ඉන්න බුදුරජාණන් වහසේ.ඒන අපිටත් මේ හිත මෝරණකං ඉන්න ඕනේ. ඇතුළේ අභ්‍යන්තර ගුණේ වැඩෙන් ඕනේ. අපිශෂිත යෝනිසූ වනසිකාරය තුළ දහම් මග තුළ අ්‍යන්තරයේ දියුණු වෙලා ඇන්ඩ ඕනේ අභ්‍යන්තරෙන් දියුණු වන ප්‍රමාණයට තමයි අපි අවබෝධය කර යන්නේ. ධර්මය මතක ශක්තිව කෝම දරාගෙනටය කවුත ආනන්දයන්න හස බුදුරජන්සි පිළුවම් පාන කොටත් රහ්‍යලා නෑනේ එ දහම් දැනම අ්‍යන්තර ගුණ ධර්මතති කොක්කොම වැඩල ගහිල්න්න තමයි. අවසානධ්‍ය අරාත්තක් කොයන්නේ මේ එකහිේ තියෙන එ ඇතුලේ අභ්‍යන්තරය වැඩෙන්නෝනේ ගුණය ඒ වැඩි ඕෝනි මයි දහම්මගේ දියුණුට යන්න සක්කායිදිට්ටි දුරු කරන්න ඒකත් තිික්ක යන්න තියෙන්නේ. ඊළඟට කාමරාග පටික දුරු කරන්න අරකත් ඇතිලි ගුණිත් තික්ක යන්න තියෙන්නේ ඇතුලි ගුණෙන් දියුණු යුතු ධාතුස්වභාවය දියුණුවෙන්න ඕනේ ඒ ධාතු ස්වභාවය දියුණුවෙෙන් ඇතුව දහම් දැනුව තිබ්බා කියලපට දියුණු වෙන්නේ අභ්‍යන්තරයේ දියුණයුතු ගුණේ යන්ඩෝනේ එක් දියුණු වෙච්චි දවසර තමයි අභ්‍යවබෝධි කරා යන්නේ ඒ බෝෂතාාණන් වහන්සේඩෙන් මාරයා පරාජය කරන්නේ බුදුරජාණන් වහසේද නෑනේ බෝසතාාණන් වහන්සේ. මාරය පරාජය කරන්නේ බෝසතාාණන් වහසේ. එවැනිේ ද එතකොට බුදුරජාණන් වහන්සීග බලේ කොහොමැඇද? බෝසතානන් වවා සිහිම බලයකී යුක්තනම්. දස උනාස බෝමැටට වඩිත්ති පොළොව පලාගෙන වජිරාසි උට ආවා. උනාසි සක්කොල්ල කෙලවර දක්වා බලනවා. බලත්ති වනාසිට පේන්නේ මාරසයනාව පේන්නේ. දෙවුරණෙමේ සියලු දෙවුරු පැනලදුවලා සක්දිවිිතරක් සංකය අරගෙනෙක ඉල්ල මහමේරුඩ ඉන්නවා බලාගෙන අනිෙක් සියලු දෙවරු ආල් පහලක නෑ කිසි කෙනෙක් නෑ. සැක්දවි දිිතරයිබන්නේ. මහමේරු ඒඉන්නෙත් මහමේරූඩ සංකී තියාගෙන බලාගෙන ඉන්නවා බෝමට වෙල්ලා බෝස දන්වාසට මොකක් ව යිද කියලා. එතකට මාරසේනා වෙතා ගල් පහරවල් ලෙවද්දිී ගිනි ජාලාවල් ලෙවද්දිී. ඒසිියල්ද මැඩ නාහසේ පොලෝ ටතතිකු කල්ල කියනවනේ දර්තිීමාතා කියන්න මා දීමංක්‍ර බුදුරජාණන් වහසේගේ පාද මූලේදී විවරණය ලබදී ඔබේද කම්පාවුණා. දස දහසක් ලොගධාතු කම්පා වෙලාගිය. ඔබේ තා මහාසාගරයේ ජලයේ සංසේදවල ලුණු නැති කරලා පස් පෙවමෙන් සුසැති පොගුණක් කලා සයුර මාපොලෝ පලාගෙන මල් පූ දෙව්වා මට පූජා පිණිස කියලා අදකෝබ බෝසතානන් වහසට එහෙවන ඒත්තා ඒ වෙනකොට පේනවා පු්බේනිවාසානු සදුඥානය නෙමයි ඥානයක් නෙමේ නමුත් ඇතිලික තියෙනවා උන්වහන්සේ ආපු ගමන් මග උවහන්සට පේනවා වෙච්චි සිදවීම උහසේ බෝසධානන් වහන්සෙල්ලා ඉන්ඩිඉද්දිී බව දැම්පේනවානේ. උහස සම්බුදු වෙනවා කියල එනකොට දන්නවා. ඒනකොට ඉතරක් නෙවෙයි. උන්න්නහන්සේ ලුම්බිණී සල්වය උපදින කොට මුන්හස දන්න බුදු වෙනවා කියලා මේ බුදුවෙන්න එන්නේ කියලා. ඇයි හේතුව. උන්හන්සේ ආවේ සන්තුසිද්ධී විරාජ වෙලා දෙව්ලෝ දෙවරු තමයි උන්හසේ ආරාධනා කළේ. නේත උාහසේ මෞකුසටයනකොටසිීහිතති ඉබ්බද නෑත. සීහිතියනවා. මවකුසේ ඉන්දෙද්දි සිහිතයනොද නෑන්ද. මෞකුසින් බිහිවවෙද්දි සීහතතිය නොද නැන්ත. ඒහ උන්නාහේ දන්නවද නෑත දෙවුරු ආරාධනාක ලේ කියලා. දන්නවා. උන්නා සබුද්ධත්ේ වෙනුවෙන් ආව කියල දන්නවද නෑන්ත. අන්තිම ජීවිතය කියල දන්නවද නැත. දන්නවා. ඒකයි උන්නාසේ. නෙළුමෝඩි හිටගනි ද්දී පලවෙෙන පීවර තබල සක්කල කෙලොරදක් උන්නන් සිට පේන. උන්හසිට තිබුණනි සාමාන්‍ය මනු සැහැක් නෙමේ උන්න්නහසි ධාතු ස්වභාවය වෙනස්කරගෙනාවේ. ඇ කියන්නේ දහතු ස්වභාවයක්. කන්න කියන්නේ ධාතුස්වභභාවයන් ලාසේ කියන්නේ ධාතුස්වභාවයන්, ඒ ධාහතු සභාවගේ දැන් වෙනස්ේෙනවා. ඒ ධහතු සභාවය සකස් සෙන්ඩි කෝොමද කර්වානු රූපෝ චක්කුම් භික්ගවේ පුරාණන් කම්මා අභි සංචීතීතන් වේදනියන් දට්ට අබ මානි ඇස කියන්න පැරණි කර්මයක් විඳෝ විඳෝ අවබෝධ කළේුතුව. අපේ ඇහැ සකස්සෙලා තියෙන්නේ මේ ටිකපේ නුවිතරයි. කර්මාන් රූපෝ බෝසතානන් වහන්සේටහෙමද. නෑ උන්නහ සිත ගෝප කුමෝ අභි නීල සුනෙත්තුෝ. අලුතුූපං වසුපෙටියක බඳු ලස්ස නෑස් දෙක ඒ ඇස් දෙකට සක්වල කෙලවර දක්වා දැම් පේන උපදීද්තිබ. අබිට ඇහෙෙන්න මේ එකක්කින කතා කරමට කිවිතරයි. උන්න්නහසකි කංවලට දස දහසක් සක්වල ලෝක ධහතුවී සියලු දෙනා කතා කරන එක ඇහෙනවා. උපදද්දිම ඒ කන්න කර්මාණ රූපයක සහස්වෙලා ධාතු සස්ුභාක් දැන් වෙනස් වෙලා. ද සාමාන්‍යයෙන් යන රටාවේ දහදස වහාවේ වෙනස්සෙලා බෝසතාණන් වහන්සේන්නේ පිම් බලය එෙන්න්නේ දස පාරමී පිරිලා උපපාරමී පිරිලා දස පරමත්ත පාරමී පිරිලා දැන් උහන්සට සක්වල කෙල දක්වා පේනවා සියලු දෙවුඹමුුන් උන්වහසට වැඳගෙන කියනවා ඔබහන්සේමයි අග්‍රෙ ඔබහන්සේමයි ජේෂ්ට ඔබහන්සේමයි ශ්‍රේෂ්ඨ කියලා සිියු දිසාවුම් බලද්්‍යී ඔක්කොමවැලගෙන ඉන්නවා. ඒයින්සා තවයි වනාස උතුරු දිසාාව ශ්‍රේෂ්ටයි කියලා උතුරට පෙවර හතක් සක්මන් කරලා. නෙල්ලු මොඩි හිට්ටෙන අර දෙවුරු කීපක දැ කියනවා. අග්ගෝ හමස්මිලෝකස්. දෙවුරු කියී ඔබහන්සේ අග්‍රයි කියලා. ඒකම කිය නොදැන්. අග්ගෝ හමස්මිලෝකස්. මම අග්‍රයි. මම තමයි ශ්‍රේෂ්ටර්. මම තමයි ජෙෂ්ට අයමන්ති මාජාති නත්තිධනිපුනක් බෝති ආය උපතක් නෑ කියල කියන්නේ දැනගෙනද නො දැනද. ඉබේ කියීවුුණ දැනගෙන කිව්වද. දැනගෙන කිව්වනම් ඒනකොටන්නාසිගේ සිහි තියෙනවා බුදුගෙනවා කියලා. ඒහෙනකොට දන්නෝ මේ අන්තිම ජීවිතීමේ බුදුගෙනවා කියලා. ලෝක දහතු වෙනසවවෙලා නැද දැ. ධාතසවා වෙනස්සෙ ලාගිලා නැතිදැයි. වෙනස්සෙලා. ඒ සිදුවිච්චි ප්‍රාතිහාරෙටිකට බෝසතන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී සිහි නැතු වැදගෙන වැටලා ඉන්නවා. දේවගනන් කෙල්ල සුද්දෝදු රජිරුුවට කියනවා. රජතමනි ඔබේ දරුව කළුරිය කලාගෙවා. මගේ පුතා බුදුවෙලාද කළුරය කළේ බුදදුවෙලා නැතුවද කළුරී කළය එක කියෙලා. බුදුවෙලා නෙමේ කියනවා. එතකට සුද්දෝතන් රජුරුවහන දෙවී ඔබ කොහමදති කියන්නේ බුදුවෙන්න තුමයි පු මැරුණ කියලා. ඒක වෙන්න බෑන කිය දෙව අහනවා රජතුනි ඔබ කොහොමද කියන්නේ දරුවා බුදු වෙනවා කියලා. දෙවිය බලන්න කියන ලුම්බිණී සල්වනය උපදිද්ධිමි ගුමාරය මෙහම කතා කරවා මේ සිදුවිච්චි ප්‍රාතිහාරය බ්‍රහ්ම රාජය පිළි ගත්තේ මගේ ඇස් පනාපිට මම ඔක්කොම දැක්කක්. මේ පොලෝ පලාගෙන මල් පිබෙන මඟක්කම දැක් දෙවුරු සියලු දෙනා දස දහස සක් කල දෙවුරු ඇවිල්ල පූජාපවත්තනවා මන් දැක්ක ඇස් පනාපිට. මාස පහිදී වක්ම ගුල ටක් ගෙන කියලලා වි දරු සිංගිත්, භාවනා කරලා දිහානය පෙදෙව්වා මගේ ඇස්පනාපිට මන් දැකල වන්දනා කළා කාලදේවල අසිත තවසා. එක හිෙලාම කිව්වා බුදු වෙනවා අමයි කියලා. නවත්තන්නේෙ කොහොමති කියලකො ොට නොත්තන්න බෑකල මට කිව්වා. අතරිනි කොහොමද කිය හවා. සතර පෙරෙන් ිතිි දැක්කාම කිව්වා. මන් සියලු මහල්ලු රාජධානය අයින්කර්දී. සියලු ලෙඩ්ඩු රාජධානී අයින් කරද්දී. සියල්ලු මළමිණී අයින්තරද්දී සියල්ලු තාපොසේව අයින්කරද්දේ ශ්‍රමණය අයින්කරද්දී කුමාරයක් දැක්කන්න ඔක්කොම. දැකල හරියටම යනවාකී පු දවසේ ගිහිගේ අතැරල ගියානේ මා මෙච්චර රැකවල් දාලා තියෙද්දී මට වලක් කන්න බැරිවෙච්චිකිහි දැංකොමොද බුදුනොවී කලුරී කරන්නේ. අහපොගී බලන්න කියනවා දුවෙම කල්ඩ කර දෙවිය යනකට බෝසතන්වා සින ග තෙල්ලා. ආයවිල්ල කියනවා රජතු වනි කුමාරය කල්ඩී කරේ නෑ තවින්නවා කියලා සුද්දෝදන් රජරුවන්ට එච්චර විශ්වාසයක් තිබුණා බුදු වෙනවා මයි කියලා බලන්න ලෝක දහතු වෙනස්සෙලා යනවා තවත් වෙනස් වන ඔන්නා සයාාවට වස්සහි. වනාසී මනුලෝට එනකොට මව් කුසච එනකොට දසදාහසක් සක්කොල දෙවුරු පහනට බහිනවා. පාල් වහිනෝ කියන්නේ සතර වරම් දෙෙවරු ටික අරංගත්තා සුද්දෝදුන් රජුරගේ මාලිගාවට හතර දිසායන්ගේ අරක්ගතා. අනිකුත් වරම් දෙවරු දම්බුද්ජීපඒ තැංගල ආරක්ෂාවට අරක්ගත්තා. ඊළඟට. සම්පති ්‍රම්මරාජක්කො මැල්ල මුතුකොටල්ලා උනාන්සේ ප්‍රති සත්කරදක්න දස දහසක් සක්වල සක්දෙවරුතතුකොට සක්් දෙවරු දස දහසක් ඇල්ල වුණන්සේ සංකනනාද පවත්වනවා. ඔන්න අයිල් ලෝක දහතු වෙනස් වෙලා යනවා උන්නහසේනකොට එන්නේ යසූතරා දෙවිෙන සෙදාම එනවා පිම්බලේටර් එදාම පොදනවා. ආනන්්‍යයන්නා සෙදාමපදිනවා. බෝධීන් වහසේ දාම පදදිනවා. එල්ඟට කාන්තකාශවය පදින චන්න්න ෝකමතිය කාල්ුදාය අ එදාම උපතිනවා උබදද්දිී මේ මහා පින්වන්ත පිරිසක් ඇැවිල්ල තියෙන්නේ. ඒ පිම් බලයටක් අපිට අප අපේ යම් කෙනෙක් ගි පිත්තිය න වටේ පිටි නයිට පිම් බලේ බලපානොද නැන්ත. අනුරුද්්‍යයන් වහසේගේ පින්ම් බලට අනුද්‍යනාස්සිත හහිට ම ආයර පි ොස්සට ම් බලහිට අනුරුද්්‍යයන් වසට නෑකීන වචනයක් කාන නෑනේද නෑනේ. සෙල්ලන් කරන්න ගම කැවුන් එවනු අම්ම හැමදෑම නැති කැවු එවන්න කිවවනේ. හිස් රන්තලියයක් තවරන්තල්ලිකින් වාහලා. හසේ ටරක්ගෙන හිටිය දෙවි කෙනේ. දෙවට ඉන්නබෑ දැන් නැතික උපෙන්න්න බෑ. දෙව්‍ය කැවුන්වලින් පිරේ වව පාජන. ඔයව් ගිහි අරල බලද දිවේ කැවුම් පැත්තිරිලා යන රාජධානය පුරහම දදිව කැවුගල සුවද. එතකොට උන්වහන්සේගේ පිම් බලට වටේ පිට නොක්කොටම රස කැවුම් හම්බෙන්න ඇද. ආන් දෝකොත හතු වේ නස්සේලාගිහිල්ලා. වට පිටි නොක්කොටමත් තර සැනසිල් ලාම් වෙනවා.න? අග්‍රේ සාරපුෘත්‍යයන් වහන්සේ නො මහා පිම් බල සහිතෝ ලෝකධාතුරනවා උන්වහන්සේගේ ප්‍රඥාවේ බල මහිමිට වටපිටි ඔක්කොටෝම ප්‍රඥ්ඥාව පිළිසරන හම්බෙන්න ඇද.හම්බෙනවා. ඉරිදිෙන් අග්‍රේෂෂරෙන්න්න බෝසතාාා සෙක්‍රරගෙනාව සසර පිම්පුරෝගෙන අපි මොගගල්ලානයනාසේ. එනකට ඒ ඉරදි බලයේ පිළිසරණ මුල්ුල් සක් කලට වහම් පෙන් ඇද දැන්. ලෝක දහතුක වෙනස් වෙනවාද නැතර. උන්හසීම කියීනවන දුරභීක්ෂේද්දී භාගතනාස ම පෘතිවිය පල්ල යට තියෙන පෘතියෝජ සරගෙන මිනිස්සුක්කටම කන්න දෙන්නම් කියනවා. වෙනස්ට ලයන්න ඇත්ද. මිනිස්සුගේ පිම්බල් අර පින නැතත් මිනිසුන්ට එක බුදුරජාන්සේ බුදු වෙද්දම. අන්ද මිනිස්සු කිසි කෙනෙක් කිතුරුණේ නෑ සේලු අන්ද මිනිසුන්ට ඇස් ලැබුණා. උ වහන්සේ උපදිද්ධිත්තේ ගුණා උපදිනකට යම්තතාක අන්ද මනිසටන ක්කට අන්ද මනිසුට සම්බුණා. කොරු මිනිස්සු මහත්වෙලා වස මහත්වෙලාවා. දුරුවල මිනිස්සුන්ගේ දුර්ලන්තයේ නැතිවෙලාග්‍යයා. අංගකල මිනිසු කිසි කෙනෙක් කිර හිටි නෑ. ඔක්කොම හරිගයා. හස පිම්බලයට. නිරේ ගිනිදැල් නිවීගියා නෙලුම්පිපුනා නෙලුම්ගොට නැගල ඉන්නවා නිරි සත්තු. එතකුට නිර නිරේ ගිනි දැල් පවා නිවිලා යනවා. ගිනි ජාලා පවා නිවිලා යනවා ලෝක දහතු වෙනස්වෙලා නවත නැදද. පවකාර සත්තුන්ගේ නිරිසත්තුන්ගේ පවා සැනසිල්ල ලැබෙන්ඩේ බුදුරජාණන් වන්සේ පහළවෙද්ධිදೆ. ඒ වන ධාතු ස්භාවෙන් ගියුතු ලෝකේ ධාතු ස්වභාාවේ හත්තියනවා ඒ ස්වභාවයේ පවාවිෙනස් කලාදාන බෝසතාන හසි. බුදුවිද್දී ක්කෝ වෙනසලෑනු. සිංහ සියල සිං್යෝ බුදුරජාණන්ස, ුදු වෙද්දදි, සිං නාද පෞತනු නසිට ූජාපි නිස. අස්ಯෝ සೇලු අස්್ය හේසරාව කරනවා. ඇත්තු ඔක්කොම කුංච නාද කරනවා. ඒ ඔක්කොටම පින රැස්සෙනවාද නැත්ත. ඒ පිනී විපාකොක්කොම ලබනවාද නැතැ ඒ ඔක්කොම පිනී විපාක ලබනවා නම් ඒ ඔක්කොටම සැනැසිල්ල ලබෙනවාද නැතැ ඒ නං ලෝක දාතු වෙනස්සෙලාන ලානාධාතු අනීංග දාතු ලූකං බුදුරජාන්සින් නාධාතු නොීක්ස්වභාවීන් යුතු ලෝක ධාතුූ අවබෝධක නාවිත රක්නවේ උන්හසකි පිම් බලෙන්ට නාාන බලයෙන්ට ඒ වෙනස් කළදානවා. මේ බෝසතාණන් වහන්සේ මේ විදියට ලෝක ධාතු වෙනස් කළා නම්. බුදුරජාණන් වහසේ කෝු වෙනස් කරනව ඇත. උනාසහි ගන්ධ පරෝක්ෂමූලයේදී යමක මහා ප්‍රාතිය හාරිපානව යොදතුන් තිිස්සයක් පිරිසට රැ සැනසිල ලැබෙනවා. ආත් ලකධාතු වෙනස් වෙලා යනවා. වනාන්සේ ධර්මයේ දේශනා කල කෝටි සංඛාත පිරිසත් මාරගඵල උපද්දල තෞති සහෝටි කියල මවත්‍ර දිරල ධර්මය දේශනා කනවා. එහහි ගිහිල්ල බණ කියන එක මෙහ ඇහිනවා. එතකට එහි දසදහස සක්වල දෙව්බමු අසංකයේ ගනම් මාර්ග පඵල ලබල සැනසිල්ල ලබනවා ආයෙත් ලෝකධාතු වෙනස්සෙලා යනවා. මිනිස්සුන්ගේ හිත්තවල අස්රද්ධාව, ශ්‍රද්ධාව බවට පෙරරිල්ලා යනවා. දුශීල බව සීලවන්තු බවට පරිවර්ත මේය වෙලා යනවා දුස්ප්‍රාඥ්ඥ බව ප්‍රඥාවන්ත බවට පරිවර්තමය වෙලා යනවා ආයත්ස්වභාවයමකක්ද ලෝක දහතුව වෙනස් වෙලා යනවා. ලානාධාතු ස්වභාවය නොඒක් නොයෙක් ස්වභාව ඉංගයුතු ලෝක දාතුව වෙනස්සවෙලා යනවා. බුදු කෙන්නෙකුට කරන්න පුළුවන් දේ දැම් බලන්නකොෝ. අපි දස බලජාන තියෙනවා කියලා දැනගෙන හිටිය විතරවෙෙනේ. අපි දස බලඥාන වලින් කරපුදේ උන්නහසේ. ඒක බලන්නවනේ. දසබලඥානයේ පිහිටි බුදුරජාණන් වහසේ ලෝක දාතු වෙනස්කරපු පැටි. අද කිසි කෙනෙක් අපි මෙිතන නෑ බුදුරජාන් වහන්සේ පහලනුවෙන එනම් ලංකාව කියලෙකකුත් නෑනේ. මෑනේද? ේද මේහි ටැවිල්ලා යක්ෂිෝ දමනය කරලා ගෙරි දිවෙනට එක්කු පණ්න්නලා මේ මනුස ජනවාස පිහිටුවන්න ඔක්කොම් පරිසර හැතුේ. සක් දෙවිඳන්ට මේක බාර කරලා. එහන මේ සුභාවේ වෙනස් කෙරුවේත් කවුද බුදුරජාණන් වහන්සේ වයි. තු දුන්ාන්සීකී දසබල ඥානෝලින් උනාහසේ ප්‍රතිඵලය ලැබ්වා එන ශාසනයක් පිහිටෝනවා කියන එක සුවිලු පටුද. ස්වල වනාාත පෙන්ණ්ඩික සිටිතුමාට චොල් අනාන්ත පෙන්්ඩික සිතුමාට ටිස්සයි යොදනක් පිරිසට එදා සැවැත්නුවර යමක මහා ප්‍රාතිහාරයෙන් පස්සෙ දොන් දෙෙන්න්න. ඔක්කොම අවස්ථාව හබුණේ යුදුන් තිස්සයිකට දන් දෙෙනවා කියන්නේ එක පුංචිත කෝටි තිස්සයි දාහන් ෙවෙනි තැම්මේ කියන්නේ. යොදම් යොදනක් කියන්න හැතැම්ම කතයි ඒවගේ ්ටි සයක් පිරිස රැසලයින්න. ඒ ඔක්කොටම් දාන දෙන්න ඕනේ. දානෙ දෙන්න වලං අට්ටි මුට්ටි එලෝලු යන්ජන උයන්න පිරිස දර එයොක්කොමො කොහෙද බුද්ධානු භාාවන් දිව්‍යානු භාාවෙන්. දැන් එක දවසක බඩු මුට්ටු යුරෙනකොට දෙවුරු ඇවි ලායගෙනත් තියෙන. මාසතුනක් ඒළඟ දමස ල්ල දවරු ෙනැති ලන්හටිමට ඔක්කොමටබ ඔක්කොම යන්ජන මදින ඔක්කො මතින ද. එදකට ඉතිස්සයි යුතුනට මිනිස්සුන්ට වැසිකිලික ඇසිකිලි. ඒ ඔක්කෝ දිව්‍යාන බවල ඔක්කොමහා වෙනවා. ලෝක දහතු ව නස්සෙලා යන්න ඇත දැන්ගෙනස් අපිට නිකංහක හිතාගන්නවත් අමාරු භාවයන්න මේදයි. මෙහෙම කොහොම දුණේ තිස්ස යුතුන වැසිකලි ැසිකලි කළේ කොහහිරද. කෑවි විවමොනවාද. නේ ඒ ඔක්කොම බුද්ධානුභාවයයි දෙව්‍යනුය උන්න්නාන්සේගේ බලය උන්නාසුපපරිම පාවිච්චි කළා. පාවිච්චි කළේ ලෝක අල්ලන්න නෙවෙයි. උන්නාසිගේ බලය පෙන්න්නන්න නෑ උන්ාසක පාවිච්චි කළේ. උනාාසක පාවිච්චි කළේ සත්‍යව සසරන් තරට ටෙක්කරගෙන යන්න. ඒකයි බලේ පිහිට වූ බලට අවුරුදු දහස් ගානක් තවු මේක ඇද ඇදී ඇදියදී යන්නේ. මේම හාස්කම් කරලා ඉර්ධි ප්‍රාචාරය පාල ඉර්ධීන් ධර්රමය ඉස්මතු කරර කරකර දිදී තම යුන්හසේ. මේ ධරමේ බුද්ධවාාසනය පිහිට වවෙේ. ඒකන වන්න කිසිගෙනෙකුට මෙම සාාසනයක් පිහිටවන්න බැරි. වෙන්න කිසි කියෙනෙකුට මාර්ගඵල උපදන්න බැරි එක්කු බුදු කෙනේ එක්ක බුදුගෙනිපගේ . ස්්‍රාවකයට ස්ක කරන්න පුළුවන් ගන්නේ සාාස්රෘන් වහසේ පිහිටෝලතිී රනිසා. බුද්දු ශාසනයේ පිට වේකවුද බුදුරජාණන් වහසේ. බුදුරජාන්සේ පිහිටහු ශාසනයේ තමයි අද අපි රද්ධාව දියුණු කරන්න උන්සේ ශසනී පිටි වෙනෙත්තා අපිට ශරද්ධා මාත්‍යන කිතිරරි වෙන්න අද. උනාාස ශසනයේ පිට වෙන්න ඇත්තා අපසිල් රකීද රකීද අපිසීල් රකින්නෑ සීලි මාත්‍ර කිතුරු වෙන්න. දාහුන් දැනුවේ මාත්‍ර කිිතුරු වෙන්න. මේ ආන කිසි පදයක් අපිට අන්න ඉතිරු වෙන්නෑ නගද. ඉතිරවෙන්න නේද. නෑ ඒනම් උන්නාාසේ සාාසනයේ පිහිටි වේ? ලක දහතු වෙනස් කරලා. සාමාන්‍යින් යන රටාව ස්වභභාවය වෙනස් කලා හැබැයි ලෝකදාතුේ යම් රටාවත්තියෙනු ආය රටාව තියනවා ශ්‍රද්ධාවන්තක්කෙන එකතු වෙන්නේ ස්්‍රද්ධාවන්තෙක්කෙනත් එක්කයි. ස්්‍රද්ධාව නැතික්කෙන එකතු වෙන්නේ ස්්‍රද්ධාව නැතික්කෙනත් එක්කයි. හැබැයි එකත්තියනු අශරාවද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධාවන්ත කනවා ඇසුරු කරලා ශ්‍රද්ධාව උපද්ධන්න පුළුවන්. නේද එතකොට අංගුලිමාලයන්ළඟ ශ්‍රදධාව තිබ්බද තිබබන කඩුවක්කුස්සගෙන බුදුරජාන්ස පසිගීිය. නේද නමු ශ්‍රද්ධා බුදුරජාණන් වවා ්‍රද්ධා හිපද්දිවිනද. ඉපැද්දව අරස්වභාවය වෙනස් කරලා දාන්න පුළුවන් දරමේට. වෙනස් කළ හැකි ධර්මයක් ලෝකයට දායාද කළා බුදුරජාණන් වහන්සේ. එතකොට අපිට ලෝක දාතුව ගැන්න කල්පනා කරද්දේ කොයි තරන්දේවල්ලෝක හිතනදේ වල්ජයනවාද. දාම්මග දියුණුකරගෙන අද මේ ඔක්කොම දියුණ වෙලා යන්න ඕන අභ්‍යන්තරික ධාත ස්වභාව වෙනස්සෙලා යන්න ඕනේ. අභ්‍යන්තරික ගුණදහම් දියුණලා යන්න ඕනේ. බලන්න බෝසතාානන් වහන්සේගේ ඇතුලේ. උහන්ස අභ්‍යන්තර ඒ කාල දියුණු කරපු දේවල් තමයි දැන් අපට කියන්නේ දැන් දියුණු කරන්න කියලා. වනාසහි ඉර්ශීන් වහන්සේ නවක්වෙලා ආවදවසක් බරණැසට. ඇල් ඉන්නකට කලාබු රජ්ජුරුවෝ ඇවිල්ල කියනවා. ඇල්ල උයන අන්තපුරකාමන්තාවත්තික්ක, ටනටා බීලා මත්්‍රෙලා ස්තරිකී ඔඩොක්වේ නිදාගත්තා. අනික් කාන්තාවටික ිහිල්ල ඉර්සින්හස ඉන්නො දැකේවේ බනානවා. අර ොඩොක්ේ රජරු ඉන්න ොඩොක්ව ස්තරියක් බැලුව මට බණහන් යනනෑ කොනිින්තල කොනිත්තල හැරෙවා. රජරු හැරලාන කෝවර වල්ල බිස්වින් කොහහිදගී ෙලවා දියකව අන්න ර්ශීන්හසනවා බණකිී න තැකිල නාහනෝකවා බණහන කඩුවත් අමෝරා ගත්තා දෙන්නම බනහන්න. යනකොට ඉස්වේන්ටික පැනල කඩු උදුර ගත ඉස්සරහට කරලා. ඒ වස්සේ බොස්තන් වසේ දාහිට රශීන් වහස ආනවා බණකීනවානේ ඔහු කි්වා. ನಬದ කියನ ಕೆವ ಇಸೀವ. ಇಗುಸೀವ ಇತುಕ ಟಿಗೊಸನಕೆ ದ್ದ ಬಹಾಸಿಗೆಲೆಯವ ಅಕಿವ ಇವುಸನಿಕೆ ನಿಕ್ಯು. ಕොಹೆದ್ දೇನಿಕೆ ವಯಸಿವ ಮගේ ಹಾತುವತೆ ದಯನಕೆ ವ. ಇಸಿಮ ಹದುತಿ ದನಿಕೆವ ಆಮನ ಪೆನ್ನಂಕೆಲೆ ವಾದಕಯಗನ್ನೆವ ವಾದಕೆಯ ಗೆನ್ನೆಲ ರಜ್ರಲಗ ತೆಯ್ಲ ತಕನ ರಿತವನೆ. මේ මේ තපසීම හසක අතක් කපන්න ඕනකෙවා. කැපුවාස. කෝදැන් ඉවසීමග ලැවා තියනෝකිවා අනික්කතක් කපන්න කිවා කපනවා කෝදැන් ඉවසීම කියලාන තියෙනව කිවා. කහුලක් කපන්න කිෙවා කැපවා කොයිවසීවන් තියෙන . අනිකුලක් කපන්න කිෙවා කොයිවසීම තියන කන්දිකත් කවල දන්න කිවා. කැපුවා කොයිවසීවන හදෝතියකිවා. නායක් කමගන්න කිවක් කැපුවා. කෝදැන්ගවසිීම කෙලැවවා. මගේ හදුවත්ය හිවසීම කිව්වා. ඇන්න පපෝට ඇනලගියා පයින් ගැව්වා ගහලගියා. සෙනවිතුමායිනවා. සෙනවි ඉල්ල කියනවා එරිසිීන් වොහස්ස අපි කිරෙහි වෛරක්ක පපත්ද ගන්න පහ. රජ්ජරෝැ තරාහිතක් කොපදින රජ්ජරු ගනමේහිතන්න අපි ඔබහන්සේට දේශ ඔබහන් සිටමීම කරන්නඩෑ උබහන්සින් ගුණි අපි දන්නවාකිවා රජ්ුරුවන්ටහඳනගන්න බැරුනාටකිවා. බෝසතන් වවාස කියනවා නෑ සෙනීතුවනි මට රජ්ජරූ කෙරෙහිවත් තරාහි සිටිවිල්ලක් කොත්තාවනෑ කියනවා. මංයෝසගෙන හිටිය කියනවා දැං ඉස්සරහට එෙන්න්නත් නෑ කියනවා තරාහිත එනෑ කියනවා. රජරෝ බොහෝ කලක් වැජ බේවා. රජ්ජරූ දියුණුවෙන් දියුණුවටම පත්්‍රේවා කියලා රජ්ජරුවන්ට සෙත් පතනවා. එතකුට රජ්ජරුවෝ ඉරිශීන් වහන්සේ පෙනෙන නොපෙනෙන මාල්ිමට ගියා විතරයි පොළෝපලාග නිරේයටගයා. දේවදත්ත එදා දහතස්ුභාවේ අදත්තේ සස්ුභාවය. බෝසන් ව එදා ඉවසීම දවුණු කරලා එදාඋහස දා කල්වී කළ අතනම කලුරේ කළා. එදා සෙනවිවෙලා හිටියේ සාරිපෘත්තියන් වහන්සේෂ. එදා බෝසතාණන් වහසේ ඉවසගෙන්න්න ඩැන් අපිට කියනවා මනෙන හොරු කල්ලීක ටහුවෙලා ඔබ කියතකින් දෙපැත්තට ඉරද්දීත් වෛරහිතක් ඇතිකරගත්තොත් මගේ අනුශසනාව කරන්නේ කියනවා. එතකුටයකුන්හසේ කලින් කරලා දැන් අපිට මේ කරන්න කියන්නේ. නේද උනාසික කලින් කළ කලින් පුරුදු කරලා ඇතුලේක වැඩි දයෙනවා දැන් අපි ටඒක කරන්න කියනවා. දැන් අපිට චතුරාර් සත්ති කියලා ඉවසන්න ඕනි ක්‍රමී කියලා තියනවා නමුත් දැන් අපිට බෑණී කරන්න ීමකුත් නැතු කලින් කලානකසි. අපිට මේකවත් කර ගන්න බැරුව කොහොම දෙයන්න මේ සසරේ අභ්‍යන්තරය වැඩින් ඕනේ නේද අභ්‍යන්තර ගුණේ වැඩින් ඕනේ නාසීමේ අත්හැරලා ගේ එක වතාවක් දෙවතාවත් නෙවෙහි. සිය දහස් වතාව උන්නාසේ මස්දන්දීල්ල තියෙනවා. උනාසීසිරට මිනිස්ස එල්ල කියනවා මට බඩගීනී කල්ම දෙයන්නේ කියලා. උන්නාසගේ ඇගේ මස්දීලා තියනවා මාපොලො ඉක්මෝලා. උන්නාසක ස්තලා ටැල්ල මිනිස්ස කියනවා. අනේ ස්වාමෙන්ි මට පිපාසුර රකුසවයිල්ල කියන්නන්නේ පිපාසේ බොන්න දෙයන්නේ. අම්ම කෙනෙක් දරුවට කිරිපුන්න යම්සේද ඒ විදිට උරේ පරල ලේදීල තියෙනවා සතර මහාසාගරයේ ජලකඳයක් මූල අපි දෙන්න දානය මොනවාද. අපි දන් දීලා තියෙනවාද උන්වහස ගිස්‍රරහට මිස්වල්ල කියනවා අනේ පේන ඇස් දෙක දෙන්න කියලා අපි කියනවා දැන්තමයි නවීන විද්‍යාව දියුණු කියලනේ අද ඇස්හයිකල තව කෙනකුට පේනොද තවකෙනකුට විද්‍යාව දියුණුද නෑමේ ඒ කාලි විද්‍යාව දියුණුයි. ඇස් හයිකරනුව තව කෙනෙකොට පේන්න. උන්වහන්සේ ඇස් දන්දීල තියෙනවා අහසෙ තරු ඉක්මෝලා. උන්වහන්සගේ ඉස්සරට ඇැවිල්ලා. මිනිස්සු දරුවූ ඉල්ලනවා වැඩකාරකමට දරු ගැටගහල දෙනවා දීපු වැල්ගොඩ දරුව ගැටගහපු වැ ගොඩ එකතු නොත් මාමේරු පරතිීක් මෝ. බිරිඳීල් ලද්දී බිරිද දන්දීලා. ගැටගහපුොයල්ගොඩ මාමරීක්මූුණවා. එතිකට මේ ගමන එද්දී දැන් අපි ජාතක කතාහමකීවදද අපිට හම්බෙනෝ සත්තු කතා කරනවා බෝසතන් වන්සේ හන්සේක් වෙලා බණ කියනවා. මුව එක් වෙලා බණ කියනවා. ගිරවෙෙක් වෙලා බණ කියවා. අපිට ප්‍රශ්නයක්ත් තීරවා. කොහොඳවෙ මනුස්සුවචන කතා කරන්නේ සතික් කියලා. අපිට පේනොව උන්නාහසකි පිම් බලය. ? මෙච්චර දන්දීලා මෙච්චර ගුණදහම් වඩලා මෙච්චර සිල් රැකල එන උන්න්නහන්සේ සතික්වෙලා උපදිද්ධිත් කතා නොකොළොත් නෙමේද පුදුවේ. සතික්වෙලා උපිදිලත් බණනොකිවොත් නෙමේද පුදුවේ. උන්හන්සේ මාවුෂත පණ්ිතය ඔවෙලා ප්‍රඥා පාරමිතාව පුරෝලා. විදුර වන්ඩිතේවෙලා ප්‍රඥා පාර්මිතාව පුොරෝලා බුදුවරුන්ගේ විවර නාරකිෙන බුදුරුන්ගේ බන අහලා එන්නේෙ උන්හන්සේ. ඒ එන ගමන උන්නහන්සිත බණ කියෙක ප්‍රශ්මින්තය. උහසි කිපි අදේතරම් පිනක්තියන සතයෙක් නෑ. ගෙර උනාසාමාන්‍යෙන් කතා කරනවා පොඩි පොඩි වචන නෑ. එච්චර පිනක්තියන සතෙක් නෑ උන්නාහසේ විතරක්නවේ ආනන්්‍යයන් වහසෙත් කතා කරලා තිය නොසත්තු වෙලා. යසූදරාදේ වින්නා සිත් සත්තු වෙලා කතා කරල තියෙනවා. බාමායාදේවින්නා සිත් කතා කර තියන සුද්දෝදුන් රජුත් කතලා කරල තියෙනවා පිම්බලයට සතක් කලා අදේතරම් පිනක්තින සතෙක් නෑහ. එතකොට අපිටි හිතෙනවා කෝමුද සත්තු කතා කරන්නේ කියලා. ඒකයිමංගේ විද්‍යාහතු ස්වභාවේ බුදුරජාන්සේ බෝසධාණන් වහන්සේම ධාත ස්වභාව වෙනස් කරගෙනා ධාත ස්වභාවේ තමයි සත්තුන්ට කතා කරන්න බෑ කියන එක. නම තුනාසේක වෙනස් කරගෙන එනවා කතා කරලාවා. පරිසරේ පවා වෙනස් කරගෙන යන්න වඋනාස. පිම් පලට පිම්බලට එක තැන එක තියෙනවා බෝසතාණන් වහන්සේ ම එක් කියලා මවා හුවෙනවා වත්දකෙත සියලු මූ පැනලදුවනවා පැනලද අද්දී ආනන්දයන් වහන්සේ මුවරාජික් මුවක් කියලා ඉන්න ආනන්දයන් වහසේ මඟට ගිහින් ආපු වෙනවා බෝසතන්වාසි නෑ. දූග නැවිල්ලා. බෝසතනන්හන්සේ මද්ද ටව්වෙලාඉන්නවා. බෝසතන් වවාහසේ උඩ්ඩම නිදාගන ඉන්නවා එලිය එක. බෝසතස කතා කරන්න පුළුවන් දෙන්නටර. බෝසතන්සි කියනවා දැන් යන්න කියනවා. මව අවුවිල්ලා තියෙන්නේ. ඔබත් මැරෙන්න්නතුූ යන්න කියනවා. කියද්දි කියදදි කියෙන නෑමං අහුුණ යන්න. මහ බිලිනාට පස්සේ ඔබ බිලිවෙන්න කියනවා. යන්නේ වැද්දා එන අවුදී. වැද්ධ එනකට එකක් මදදට අහු වෙලාඉන්නවා අනික පිටදීලා නිදාගෙන ඉන්නවා ඒ පිටඋටම අහුවෙලා නැතුව. වැැද්දාවිල්ලා මරන්න හද්දිී ඔන්න දැම් මනසෝචන කතා කරනවා හානන්දයන්නවද දැන් කියනවා මේ මවා මරන්න කලින් මව මරල ඉන්න කියනවා. ම මවාවෙෙන්ින් ජීත ජානය දෙනවා. පුළුවන් මේ මවානි දහස් කරන්න මං මැරෙන්න්නන් කියනවා. වැද්දට පුදුමයි දැන් කතා කරනවා. වැද්දහනවා ඇයි ඔබ මේ මවා වෙනුවෙන් මේ ජීවිතදාාන දෙන්නේ. බෝසතන්වාස ගුණ කියනවා මේ වගේ සීලවන්ත ගුණුවන්ත කෙනෙක් මේ මේ වගේ කෙනෙක් මැරිෙඩ්ඩි මං බලන්ගන්න කොහුද කියලානවා මං ඒවනි මැරෙන් අන් කියේනවා වැද්ද පහදිනවා වැද්ද පැහැදිලා දෙන්නටම ජීවිත ධානය දෙනවා වැද්ද වෙලා ඉන්න චන්න චන්නට තිෙන්ට එන්න දැන් ධර්මයේ දේශනා කරන බෝසතාාණන් වහසේ. බණ කියනවා ඒ විදිීහෙටත් ස්්‍රාවකයව් සමාධංකරවකරු ඇවිල්ල ලෝක දහතු වෙනස් කළෙේ. එක දවසක් බෝසතන් වහන්සේ හන්ස රෑනක් කියවෙලා හිමාලෙන්ද ඇවෙල්ල විලකට මකදදේ මානසවිල්ල බානස විලලඟට වලට ඇවිල්ල විලේ බැහිෙද්දී එතන කෙමනක් කටෝල තිබ්බ වැද්දේ අහුනා බෝසත කකුල ඇද ඇද එන්න එකක්තු ආලෝන. ඔක්කොම හන්ස පියම ලගිය ආනන්දයන් වහන්සේනවා ඇවින්න ලඟට වෙලා ඉන්නවා යන්න කියද්දි කියද්දි යන්නේ. වැද්දඇවිල්ල ආයි දෙන්නට බණ කියනවා වෙෙදච්චන්න පැහැතුනා නිදහස් කරල යන්න හතත් ධපෝෂතාණන් වහසේ ආනවා යි ඔබ අපි මෙම බැන්දි කෙලවා රජරුවන්ට ගහි දෙන්න කියවා. ර ජරුවට ිනිච්චා ඕට ලබ නිනොද මට බහෝ සැපසම්පත් සම්පෙනෝගවා එන ඔබ සැපසම්පත් සම්බෙනු රජුරුලඟට එක්කරයන්නවා නෑ රජරු ඔබෝ මරාගන යි නම්ම් බණ කියන්න කියවා රජුවටම බණනි කිය රජුරු පහද වන්න ඉක්කරණ යන්ක ඔකබට ද ඔබට සම්පත්තරන් දෙන්න එක්කරිගෙන කියා එක්කරිනි කියලා රජරහනුව වැද්දකින් ඇයිීමේ කියලාවා. ඔබහන්සිටි ගෙනාව මටමනවාහර යමක් ලැබේ කියලා වැත් මේ හන්සයෝ දෙන්න හරි පුදුමයි වහන්සුව දෙන්නම කතා කරනොකිවා බණ කීනෝකිවා. රජරු ධර්මාසනයක වාඩිකිරේවා හොඳ අසනයක් කදල දෙන්නම හිටව්වගේ. දැන් කියනකෝ බන බෝසතාන්වාසි දස කුසල කම්ම පතකීරෝ. රජිරට ධාර්ග රාජි කිරීමට අනුශාසනා කරන වහන්සේයා. රජ්ජුරුවෝ පැහදිලා වැද්දගේ ඔක්කොම වැඩි ඔක්කොම ඇඳුම් ඔක්කොම අයින් කරලා. සල්ලු බිල්ලි අන්දලා සියලු සැපසම්පත් ලබාද දුන්නා. ගමක් පරිත්‍යයා කළ සිටු තනතර දුන්නා. තනතුරු දීලා බෝසතහන් වහන්සේ එහහි නවතින්න කිව්වා ගොස්තන් වහසකි නො නෑ අපි සේනාව ඉන්නව වෙනම අපිහි අන්න ඕනෙ කියලා දෙෙන් අත්තෙක විටත්වෙලා ගිය. එදා රජ්ජරූ සාරිපෘත්‍යයන් වහන්සේ. මේ ආපු ගමන හරි පුුදුම සසරඇැවිලා තියෙන්නේ. එකොම එකටම පිම්පිරිල පිම්පිරිලා එකකට ඇැවිල්ලා තියෙන්නේ. ගුණදහම් වඩාගෙන. එක දවසක් දේවදාත්තර්. සිටුවරය කියලා දායබරි මිරිකිලා මිරිකිල්ලා 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 අන්තිමට ජීවත්තෙන්න්න ක්‍රමයක් නැතු මගේ නිධානයක් තියෙනවා ගඟායින කියලා. නායකාර ඔක්ක මරගෙන ක කියල්ලා ගංගලගඟට ෙල්ල ගඟට පෙන්න්නවා.න ගඟදිගී ගහගෙන යනවා. බෝසධාණන් වහන්සේ රත්තර මුයික් වෙලා ඉන්නවා. මෙයා ගැනකමක් දැන් ගඟ කෑගහනවා කෑකහ ද ගොඩ දෙෙන්න බැරවා. බෝසතා වහන්සේ ගිහිල්ල මවාගහිල්ල පිටේ තියාගෙන ඉක්කරගෙනාව එක්කරගෙන හිල්ල කිව්වා කිසිකිෙකුට කියන්න පාවා මම කැලි ඉන්නවා කියලා. රත්තරන්නේ. මෙයම්කුතිකරේ රජවාලික යනගම ආරංචනා මේ රජර රජුරන්ගේ බිසක රැහහීනින් මුූෙක් දැකල් රත්තරම්මුවෙක් ඒ මහගම බණහන්න ඕනි කියලායි. පනටද මෙයාට ආරංචන මෙ රජවාලිකටකින්කි නවා අවල්තන ඉන්නො මවා කියලා. රජ්ජුරූ යනවසේ නාවතතික් කිිකරග නන්නම මෙ අත්තික් කරගෙන අරගන්න ම. එතිකට මවා හින්දවා රත්තර මවා අල්ලන්න ලෑසිදදි මවා බයින තුල්ලඟට ේටු. ඇවිල්ලා බණ කියීනවා මවා කියනවා පාපමිත්‍රය කවදාවත් විශ්වාස කරන්න පා කියනවා. අසත් පුරුෂය කවදාවත් විශ්වාස කරන දියේ යන දන්නට උදව්ගක් කළත් අසත් පුරුසිකට උදවක් කරන්නපා කියනවා. එතකොට රජුරුවානවා මුව එතකට මුවහ කතාගරන්නවානේ ඇයි ඔබෝොම කියන්නේ කියලානො කියනවා ඔබට මේක කිව්වේ මේ ආවල් කියෙනා ධනීගන්න මේ කිව්වේ මංඒකට කිව්වා කියන්න එපා කියලා ඇවවිේ නෑ කිව්වා අසත්තුරුෂය අසත්තුරුෂයමයි කියනවා. ඊටි පස්සේ රජ්ජරු බෝසතන් වසට පැහැතුුණ දේගදත්තට පැහැතුවෙන අයිතා. පැදිල මරන් හදදිි පෝසන්ක නෑ මරන් එකා එය ඉල්ලපු දේ දෙන්න ඕනිකො සත්පුට චේක් ල්ලනදේ දීලා යවන්නකෙවා. රජ්ජරුව එදා අභේධානය දුන්න ඒ පැත්තටබ මුවන්ට අභේධානය දුන්නා නිදහස ඉන්න බනහලා එදස්සාරිපුත්තියන් වහන්සේ. ඇතුලෙහිනම් ගුණ වැඩුවේ ඔක්කොම එක පිරිස එකටම වැඩුගිමේක ධාතුස්වභාවිෙනස් සෙලා යන්නා. එකටම ආපු ගමනක් එකටම යනුවදැන් පිරිසුක්කෝවා එක සැරියක් වුණා බෝසතාණන් වහසේ ඉන්නවා අජ බමුණ ගෙදරක යසෝදරයනවා බඹලුයින් ඇවිල්න්න වෙන ගෙදරක උපන්න බැමිණියක් වෙලා පැමිණි ගිදරක. දෙන්න විවාහියටි කෙමචිනේ අර්මාහාකස්සවම අරාතන්වාසය වගේ ඒ විදිහට දෙන්න විවා කරලා දුන්නා අම්මගේ තාත්තයි වියෝවින් පස්සේ දෙන්නම් බමස රතිනවා. ගේල හිමාලෙගෙල්ල දෙන්නම් පැවිදිලා එකටම තවස් දම් රකිවා. මේ විදියට දෙන්න එකට තවස්දම් රැකපු වාරය එකක් දෙකක් නෙමේ. අනන්තයි. එකක් දෙකක් නෙවෙයි. වීදවසේ දෙන්නම ලස්සනයි. රන්වන් පාටයි. බරණැසතවා. බරණැස් රජරුවන්ට ආරංචින තාපසයෙකුයි තාපසයෙකු ඉන්නෝ කියලා ගහින ටැවිල්ල බලද්දි ලස්සන තාපසියක් ඉන්නවා ශිතන අන්තපුරේ ටෙක්කං යන්න ඕනි කියලා තාපසයළඟට ගිහින් කියනවා අර තාපසින්හන්ස අන්තුරු නොදි කියෙලාහවා ඔෝගයෝ මායික්ක එකට තවස්දම්ට කකිනෙකෙක්. ඔබහන්සේ තවසරකක මකක්ත්ද කරන්න කෙවවා. ඉවසහිම් පුරුදු කරන කිෙවා. අර තාාවප සිනාහසි තනතුරක් වුලත් ඔබහන්ස ටිසන්න පුොනන්න ෙලව. පුළුවන්කිවා ප්‍රශ්නයනෑය කිව තාපසිාන්සේ අරංගේ අරජ මාලිකාවට. අරගෙන කියන්න කියනවා ඔබට මේ සීියලෝ අන්තපුරේ මැතෝ භාග්‍රමහිසිකව කරන්න මේ සැපසම්පත් දෙන්නම් මේ ඔක්කොම දෙන්නම් එන්න කියනවා. මේ රජ මාලිගටුවු පස් කමාතඇල දාලා කැමති නෑ නොේක් දේවල් කරන්න බැලවා බෑ ආපූ ගිහින් දැම්මා ගිහින් අහන ගිල්ල යන්න කලින් බෝසතන් වහසනකටකින් හන තාාවසින්හසත්ෙන් තාව සින්දහසේ අරගෙන ගියා දැම්මක ීතනමට කිසි ප්‍ර්නයන්නය කිවා. කිසි ප්‍රශ්නයන්නෑ කිවවා. ඒටස අර්ගිනාව අප ඇවිල්ල බාරදුන්නා. ටික දවසකින් ඒ තාපසින් වහන්සේ ලේ අතිසාරය හැදිල කල්රී කළ. මිනිස්සුක්කෝම අණ්ඩනොවා ළඟටහිල්ලු විලාපතිී තයන්ම මෙච්චර ලොසන කෙනෙක් මේ මැරලින් ඇයි මේ කියලා. බෝහතන්වාසේ ළඟටකගින් හානවා. ඔබහන්සේ හඬන්න ඇති ඇයි අර තාපසිහස මැරිලා. ඇට ්ලන යන්නන්නේ ගනවා. එතුක වහසිේ දන්නයන්දාවසිය දන්නුවක් අපි දෙන්න එකටම ගීගිතරීහි යත්කිවවා. අපි දෙ එකටම තවස් දම්රැක්ක එකටම බමසර රැක්කා මරණය කියැන්නේ පොදු දර්මතාවයක්. දෙන්නම අවබෝධ කරගනය කාලෙත් අපි දැන්ගියනවා නේද මහරෑකමොකෝ යන්න ගියවා හැරදාලා කියලා. ඒ කාලෙත් ගියා මේ වුණා බෝසතන් වහසේ මහාජානක රජ්ජුරෝ මෙහා සීවලි බිසව යසබුදරාව. බෝසතන් වසේ උඩුවහන් තලයට නැගල්ල තවස් දම් රකිනවා. රට මිනිස්වක්කොම එකතුල මාලිගව වටකරගැෙන කියනවා රජතුමනි පහලට එෙන් අප රජික් නෑ කියලා. රජරෝ කල්පනා කර මේක විදිහරන් තවස්සදම් රකින්න බෑ එමීට කෙස්රැවුල් බාලා කසාවත් පොරෝග හැරමිටිියකුත් තරගෙන පඩිපෙළෙන් බෑගෙන බැග නෙවාදැ. එද්දී යසෝද රයදා සීවිලී බිසු විිස උුරටයන රජිරෝ බලන්න. බලන් වියද්දී පහරට බහි නොවදැ. අන්ඳරගන්න බෑ කහවත් දරාගෙන, හැරමිටියකුත් අරගෙන කෙස් රැවුල් බලා උඩට නැංකා. නැගල බැලින්නම් රජුරෝගගේ කෙස් වෙටි කපොඩලාපක තියෙනවා. රාජකී සලුපිලි ක්කොම තියනවා වැටිලා බිම. දැනගත්ත මේ ගිය එගෙනම් බෝසතන් වහසේ. රජුරූගගේ දුවගේ නැහිල්ලා සිරිපායගෙ එෙල්ලුනාා රජතුමන යන්න එපා යන්න එපා කියලා. සියලු බිසවරු ගෙනල්ලක් කෑග ගහ කියනෝ යන්න එපා කියලා කිසි ගානක් නෑ බෝසතන් වන්ේ යනවා. යවා සීලි විසූ කල්පනා කළ මේ හරින්න නවත්ත කරන ක්‍රමය ඇමතුරටක ෙවල් ටික ගිනි යන්න කිව්වා ැ ෙවල් යන පාර ස්සරා ගවල්ටි ගිනි ගන්නවා. ඇමතිකරුගඉල්ල කියනවා බලන්නස්වා රජතුමනි මේ ගෙවල් ගෙනනි ගන්න වෙන රාජ්‍යක මේ රජගෙනෙක්ඇවිල් අපි රාජ්‍ය අල්ලනවා අපට රජෙක්නෑ යන්න එපා කිව්වා. රජජරූ ගානලෑ යනවා විස්වරහට එව්වල්. ලේ පිරාගත්ත පිරිසක්ක කියෙන විසරාට ගුටි කාල වගේ. ඇවිලකී නොමේ අරමෙන් රාජිකින් ඇවිල්ල අපිට ගැව්ව හෝදට රජෙක් නෑමේ බලන්න වහන්සි කොහෙද යන්න කෙලානවා. කිසි ගානක් නෑ යනවා. සීවලී බිසූ පස්සෙන් යනවා දැයි. යන්ති බෝසතන් වන්ස පාරීරක් ඇැන්තා ඉරඇඳ ලකිවා මෙත නිගෙ හටෙන්න්න පාකිවා. ඉර මකල මෑ යනවා. සෙනයසයි ඉදත් සෙනයහසවායි. අදත් ඒ සෙනහස ඒ විදිහිත තියනවා දැන් යනවා අද්ද හම්බුනා මකට යද්ද ඉසිීනාසනව කිරතිම් බලගන්නවා ඉරිසිීන්හස ආසිං යිඉන්න කියනවා රජතමනිි කොහේ දයන්න කෙල්ලවා. තවස් දවරකි මේ කාන්තාවත් එෙක පිරිසක්ක තවස්සතම රකින්න පුළුවන් කෙලක් බිසව පේනවද මේ රසින් වහසත් කියනවා යන්නකි යාන්න ඒත්නෑ යන තවවිසින්සන ඒ රිසින් වහස කියවවා ඒත්න ඒත් එන තවටිකද්දුර යනකොට කෙල්ලක් කින්නවා එකතක වරල් ලද්දා ගැන තවාතක වළු දෙකත්දායන්. අ වලු දෙක සරල් සලංගාන. බෝස තන්හන්සේ යහනවා ඇයි දරුවයි වළු දෙක එෙල්වෙන්නේ නාද කරන්නකිෙලව්වා. කිව්වා දෙකක් නිසාගවා තනිකමි හෙල්ලෙනෑ කිව්වා එක සද්ද කරන්න කිවවා. දේවිය පේනුවද දෙන්නකුට මේ කරන්න බෑ අන්න කිව යන්න. ඒත් අහන්න තවටිකද්දුරය යනකොට හිීවඩුවේ කියීය කෙලින් කරනවා තනියහිං බලබල. අහනවා සින්හසේ බොස්තන් වසේ හනවා. ඇයි වඩුව ඇස් දෙකින් බලන්න ඇති. තනයහි බැලුවට පේනෑ ඇස් දෙකින් බලුවට පේෙන්න. තනිය හැරතමක පේන්නේ. දේවේ පේනවද තනිය හැටමයි පේන්නේ යන්නකිෙක යන්න. ඒත් නෑ එනව පස්සෙන්. ඒරවස්සේ බල්ලික් ඇහිල මස්සදල්ලාගෙනැත් දැම්ම බෝසතන්වාස ඉස්සර අතැරල කියා. දැ මේක ඇලක් අයිනකට කියලලා හෝදගෙන කනවා. දේවී කියනවා බෝස සන්වාසයට බලන් රජමනය ඔප රජමාලිගයි රාජකී බෝජනානු බව කරලා දැන් මේ බල්ලික් දාලගේපු පිළිනුුවවෙච්චික කනෝකවා. මෙහෝ තමයික යිඉතින් පාසුරල දත් අවස්දම් රාගණකොට. දේවිය දැන් යන්න කියනවා මට පාඩු ඉන්න දේලා ඊත් නෑ. ගට යනකට තුන්ම් අ න්තියක් කකාමුණු දේවේ දැංගුබ මේ පාරිය අන්න ඕනේ මං මේ පාර යන්නන් කියෙල්ල ඒ පාරට පිටත්වන. දේවහාකය ලරපැත්තර කියා ටිකතුර ගිහිල්ල ආපව දුවගකි ැවිල් ආය එල්ලෙන්නො කකුල් දෙකේ. ආය එල්ලනා බෝසතවාසේ ගසලදාල ගියා යන්න මකක්ද මේ කියලා. එහම සිහි නැතු වැදගෙනවටා. ගණගත්තන බෝසන්වා සිකයා සිවරංගසේනාව විඩිවසෙන් ඇවිල්ල දේවේ සීහිවු පද්දල ලාපපු ඉක්කරගෙනනාව මාළිගාවට. ඊරි පසේ පුතාන්ට රජකම දීලා සීවලී බිසව බෝසතාානන් වවාසෙන් නික්මෙච්ච හැම්ම තැනම ස්තූප කරුවා. මස් වදල් හැටිච්ච තැන මස්සා දැල්ල වලන්ඳ පුතෙන්න නික් මිලා ගත සිීනැත වැචතැ නිර්ෂීන් වහසසිල්ල ුණග සිස්ත්තැන හි වඩු හමු වෙච්ච තැ ගඟල කුමද හම්බචිතන් හැම තනම ස්තු කරවල ඒ රාජකයේ සැපසම් පස්සයල්ල අතැහැරලා එදාසිවිලි බිසුව ගීගිය අත්තැරලා තවස්දම් රැකළ හිමාදට පිටත්වෙලාගයා තනියම එදත්තේ හිමයි ආයම් බෝසදන්වවාසේදා ජීවිත මොනගැහින්නෑ නමුත් තනිියම තවස්දම් රකිනවා සීල බද්ධ ජාතකයේ උන්හසේ බෝසතන් වහන්සේ දෙන්න රජගෙදර දෙන්න බමස රකින එකට. කලින් බෝසතන් වහන්සේ කළුරිය කළ සක්්දී විඳදු වෙලා උපන්නා. දැම්ම දේවී සිල්රකි නොද කියලා බලන්න සක්දවිදුු ඇවිල්ලා පෙනීහිටිය දේවයට. පෙනිහිටල කියනොත් මේ. මේ සක් දෙවිදිාවයි සක්දදු මගේ ඉන්න දෙවී අන්තපපුරය තපසරාව ඔක්කොම අතැරලමන් මේ යාාවේ ඔබ හරි ලස්සනයි ලස්සන නිසංගලත් තියෙනවා ලස්සන රල් සපුූටම වසී වෙලාව මේ මගේ වටින වස්තුූගෙනල් රත්තරං ගොඩක් අරගෙන ැයිලා කියන මේ ඔොක්කම දෙන්න මට එක දවසකටහරි පු බිරිඳ වෙන්න එන්න කිව්වා. දෙවිද ආබුවතක් බලාගෙන යන්න කියනවා. ය පැත්ත බලාත කෙන්න්න එපාගේෙන මම බවසර රකිනවා ම පතියුත රකිනවා උදේ බද්ධ රජ්ජුරුවන්ට විතරයි මම බිසෝවෙන්න වවෙෙන කිසි කෙනෙකුට නෑැකිව අබුවතත් බලාගෙනයන්න කිවා. සක් දෙවිදු කල්පනාකිරවා හරි සිල්රකිනවා. ප්‍රශ්නයක්නේ. ඒවිදිහට පිම්පුරෝගෙ නැවිල්ලතමයි අන්තිමට බෝසතාන් වහන්සේ අතැර්වදාල අද්ධදි අභිනික්මං කරද්දි. මේ ඉන්නේ අන්තිම් වෙලා රජමාලි ගාවට එඩ්ඩී යසෝදරක්. නේද යසෝදරා දේවින්න සිරිපතුල් අල්ලගෙන වැඳ වැටිෙනවා. එදා සිරිපතුල් දෙක අල්ලගෙන හිටිය නැත්තා මොකක් වෙනවාද. හදවත පැලෙනවා. බුද්ධානු භාවයට රැකුණේ. රිපතුල එල්ලා හිටපු නිසායක ඒයි යානන් බුදුරජන් වහන්සේ සාරපුත්ත මුගල් අන් දෙනමට කිව්වේ මේ විදදිී ටින්න අරන්න වලක් අන්නපා කියලා. ඇත්තන් ආදුවත පැලෙනෝ සෙනහස වැඩිකමට. ඒකයි ඒ යසෝදරා රහත්තෙරණෙන් වහන්සේගේ ධාතුන් වනාහස නමක් කොත් ඉතුරණී නෑ. ඇයි ධාතුන් වහන්සේ නමක්කොත් අල්ලන්න කිසි පිරිමිකුටට කැපනෑ. එච්චරආනුබහව සම්පන්නයි එච්චර ඇතුලි ගුණේ වැඩිලා. ඒ නිසා මේ ගුණ අපිත් දැන් දහම්ම අපිට ලැබෙද්ද අපි දියුණු කරන්නන් අපටි කොච්චර අමාරද සිල් රැකින්න ඔන්නසෙල කලින් සිල් රැකලන්න මෙක කියන්නේ අපිට කොච්චර අමාරද නෙක්කමට යන්නම අතාරන්න කලින් අතෑර 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 ගීල්ලනම කරනිදැන්. නේද අපිට දැන් ධර්මය හම්බෙනකට අපි පට දැන්ගල්ලන්නන් කියලා යන්න හැතුවට බැරි ඒකයි අභ්‍යන්තරය ඇදුල්ල වැඩෙන්න්න ඕනි ගුණේ වැඩෙන් ඕන ධාතස්භාව ෙනස්සෙන්න්න ඕනි. ඒ නිිසා මේ දහම්මග දියුණු කරගන්න. අපටද ඒ සම්බුදුරජාණන් වහන්සේගේ පිළිසරල් බලා. ධර්මය පිළිසරණු ලබල ශ්‍රාාවක සංගරත්නය පිල්ල සරණු ලබල සසරදුකෙන් නිදහස්සීමේ දුරල් ලබ භාංග්‍ය වාසනාවදාවත්වා සාදු සාදුසා